සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ පින්වත් කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු ඒ පින්වතුන්ගේ සුපුරුදු දායකත්වයේ මාසිකව දරන ඒ ඇත්ත හැම දිනාටමත් යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක් වේවා ඔබ සියලු දෙනාටත් සියලුම පින් ඔබ හැම දිනාගෙම හිතසුව පිණිස යහපත සුවපත් භාවය පිණිසම ඒකාන්තයෙන්ම හේතු ආසනා වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අපි අද වටිනා ධර්ම කාරණාවක් කතා කරන්න ඔයත්තන්ට කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. ඔබ මේ සෙනසුරාද සිත්නි තසපුවේදීම මීට පෙර සප්ත බොජ්ජංග වඩන විදිහ ගැන ඉතාම පැහැදිලිව බොහෝ දේශනා ශ්‍රවණය කරලා තියෙනවා අප විසින් පහුගිය කාලේ පසුගිය අවුරුදුවල කියා දුන්න ඉතාම පැහැදිලිව මේ සප්ත බොජ්ජංග කියන්නේ මොනවද සප්ත බොජ්ජංග වඩන්නේ කොහොමද මේ සප්ත බොජ්ජංග වඩනකොට එන බාධා මොනවද ඒවා මග අරවගන්නේ කොහොමද නිවන පිණිස සප්ත බොජ්ජංග දියුණු වෙන්නේ කොහොමද ඕනෑම තැනක සප්ත බොජ්ජංග ඕනෑම මොහොතක වඩන ක්‍රම වගේ බොහෝ දේශන අපි කාරණා සෙනසුරාද සිත්නි තසපෝස්සේ මාෂින් ඔබට කියා දීලා තියෙනවා. අද අපි මේ සප්ත බොජ්ජංග අතරේ තියෙන සාමාන්‍යයෙන් භාවනා යෝගියෙකුට තේරුම් ගන්න පවා අපහසු ඉතාම දුෂ්කර තේරුම් ගන්න ඉතාම දුෂ්කර බොජ්ජංග ධර්මයක් ගැනයි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. ඇත්තරම පින්වත්නි උපේක්ඛා සම්බොජ්ජංගය ගැන අපි අද කතා කරනවාම නෙමෙයි මේ උපේක්ඛා සම්බොජ්ජංගය දියුණු කරගන්න උපකාරී කරන කාරණා පහක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සප්ත බොජ්ජංග වල උපේක්ඛා සම්බොජ්ජංගය දියුණු කරන්න උපකාරී කරන කාරණා පහක්. එතකොට යම්කිසි කෙනෙක් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න කැමති නම් ඒ ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනා තේරුම් ගත යුතු කාරණා ටිකක් අනිවාර්යයෙන්ම මේ කාරණා පහ මේ කරුණු වල පින්වත්නි ඔබේ ජීවිතේ ඔබට කරන්න බැරි ඒවා නෙමෙයි මේ ජීවිතේ තුලම තමා තුල දියුණු කරගත හැකි තමන්ට වඩන්න පුළුවන් කරුණු පහක් අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ ලැබුව මනුෂ්‍ය ජීවිතේ අපි බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත්තේ නැති වුණොත් මේ බුද්ධ ශාසනය ලැබිච්ච කෙනා හරියට අර මැණික් මුතු ආදී බොහෝ වටිනා දේ පැත්තක දාලා පොල්ලෙලි වගේ දේවල් ටිකක් අතගගා හිටියා වගේ වැඩක් පින්වත්නි. ඒක නිසා බෞද්ධයෙක් නම් එයා බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් නම් එයාගේ මනස නිරන්තරයෙන්ම මේ සප්ත බොජ්ජංග ආදී බෝධිපාක්ෂික ධර්ම තුල හිත හසුරවන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඒකට ඒ බෝධිපාක්ෂික ධර්ම වඩන විදිය ගැන නිතර දේශනෝස්සේ අහන්න ඕනේ. කල්යාණ මිත්‍රය ඇසුරු වෙන්න ඕනේ.
ඒ බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගන්න විදිහ කියා දෙන දේශන, බෝධිපාක්ෂික ධර්ම වඩනකොට තමන් මොනවාගේ අවබෝධයක ඉන්න ඕනේද, ඒ තමන්ට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන විදිහ, එන බාධා, මේවා බාධා මග අරගන්න හැටි, මේවා අපි කොයි මට්ටමින් කොයි විදිහට හසුරව ගන්න ඕනේද කියලා අපේ හිත හසුරවන්න බෝධිපාක්ෂික ධර්ම තුල තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ පින්වත්නි. ඒ නිසා තමයි අපි විටින් විට ඔබට මේ නිවන පිණිස පවතින බෝධිපාක්ෂික ධර්ම විටින් විට කියා දෙන්නේ. ඇත්තටම මේක මහා ඇවිලෙන කාලයක්නේ. මිනිස්සුන්ගේ හිත හැම වෙලාවෙම ඇවිලිච්ච ගමන්. එතකොට නිවන පිණිස පවතින හිත නිවන උපකාරී කරන ධර්මයෙන්ම තමයි මේ ඇවිලෙන සිත්, ගිනි ගන්න සිත් නිවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ අපි මේ හිත නිවන්න උපකාරී කරන කාරණා පහක් තමයි මේ කතා කරන්නේ. ඇත්තටම උපේක්ෂාවක් කියන්නෙම මේ ඇවිලීම් නිවන තැන. උපේක්ෂාවක ස්වභාවය මේකයි. මධ්‍යස්ත හිත මැදකට ගේනකොට පින්වත්නි, ඒ මැදට ගේන හිතක් ඕනම කෙනෙකුට ඇවිලෙන ස්වභාවයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හිතක් වෙනවා. මැදට ගෙනාපු හිත. ඒ මැද නැති හිත හැම වෙලේම ඇවිලිච්ච ගමන්. මැදක නැති හිත අන්තෙට ගිය හිතක් වෙනවනේ. එක්කෝ ඒ අන්තෙ එක්කෝ මේ අන්තේ. ඒ අන්තෙට ගියත් ඇවිලිච්ච ගමන්, මේ අන්තෙට ගියත් ඇවිලිච්ච ගමන්. මැදට ආපු හිතකට තමයි පින්වත්නි ඒ හිතේ තියෙන සාන්ත ස්වභාවයෙන් ඇවිලිච්ච නැති, අන්තෙට ගිය නැති සැනසීමක් ඇති හිතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක හින්දා දැන් අපි විමසලා බලමු අපේ හිත මැදට ගේන්න අපි කළ යුතු කාරණා පහක්, මේ කාරණා පහ මොනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය තුළ හිත දියුණු කරන ශ්‍රාවකෙක් උපේක්ඛා සම්බොජ්ජංගේ වඩද්දී මෙන්න මේ කාරණා පහේ හැම එකක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි එක සත්ත මජ්ජත්තතා. පළවෙනි එක සත්ත මජ්ජත්තතා. දෙවෙනි එක සංකාර මජ්ජත්තතා. එතකොට තුන්වෙනි එක සත්ත සංකාර කේලායන පුද්ගල පරිවජ්ජනතා. අපි එක ආපහු කියන්නම්. සත්ත සංකාර කේලායන පුද්ගල පරිවජ්ජනතා, ඒ තුන්වෙනි එක. හතරවෙනි එක සත්ත සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා. පස්වෙනි එක තදදි මුත්තතා. මෙන්න මේ පහ උපේක්ඛා සම්බොජ්ජංගයක් මනවින් දියුණු වෙන්න, පුරුදු පුහුණු කරන, ප්‍රගුණ කරන හිතකට අත්‍යවශ්‍යම කාරණා පහක් මේ පහ උපදවා ගන්න ඕනේ. එතකොට මේව හැබැයි එකක්වත් අපිට කරන්න බැරි දේවල් නෙමෙයි. මේ ජීවිතේ අපිට බොහොම පහසුවෙන් මේවා දියුණු කරන්න පුළුවන්. හැබැයි නිවනට හිත යොමු වෙලා තියෙන්න ඕනේ, ඒක ස්ථිරයි. තදදි මුත්තතාවය හැම දෙයකම තියෙන්න ඕන දෙයක්. උපේක්ඛා සම්බොජ්ජංගයට විතරක් නෙමෙයි, කොයි දෙයකටත් තියෙන්න ඕනේ. ඇත්තටම මේ නිවන පිණිස හිත අරමුණු කරගත්ත හිතකට මේවා කරන්න අමාරු නැහැ. මේ කාලේ කරන්න එහෙම අමාරුවක් නැහැ. අපි කිව්ව ඔබට පළවෙනි එක සත්ත මජ්ජත්තතාවය කියලා. මජ්ජත්තතාව කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවනේ. මජ්ජත්තතාවයක් කියන්නේ මෙදහත් බවක් කියන එකනේ. ඒතර උපේක්ඛා කියනකොටත් ඔබට තේරෙනවා උපේක්ඛාවක කියන්නේ මෙදහත් බව, මධ්‍යස්ත බව. ඒතර මජ්ජත්තතාවය කියලා කිව්ව. ඒතර මෙතනදී කිව්වා සත්ත මජ්ජත්තතාව. සත්වයන් කෙරෙහි මෙදහත් බවක් තියාගන්න ඕනේ කිව්වා. මොකද්ද මේ සත්වයන් කියන්නේ? කියන්නේ සත්වයන් කෙරෙහි මෙදහත් බවක් කියනකොට අපි මේකේ දෙවනි කාරණාවත් ඔය එක්කම එකතු කරගත්තොත් ලේසි. සංඛාර මජ්ජත්තතාවය. සත්ත මජ්ජත්තතාවයයි සංඛාර මජ්ජත්තතාවයයි. මේ සත්ත සහ සංඛාර කියලා වචන දෙකකින් කතා කරේ පින්වත්නි, ඇත්තටම
මේ ලෝකෙ මේ පවතින වස්තුන්ගේ අපි කොටස් දෙකකට බෙදනවානේ සවිඥානික අවිඥානික කියලා. ඒ කියන්නේ විඥානයක් සහිත වූ සහ විඥානයක් රහිත. අවිඥානික විඥානයක් රහිත කියන එකෙන් අදහස් කරේ සරලවම කිව්වොත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ඕනෑම වස්තුවක සවිඥානික බවක් නැත්තම්, ඒ කියන්නේ පණ ඇති සත්වයක් නෙමෙයි නම් ගැහුවොත් ඒ ගහපු බව අඳුරගන්න තේරෙන්නේ නැති එහෙම හැඟීමක් කිසිම පණක් නැහැ. එතකොට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ එවැනි වස්තු අපි හිතමු තමන්ගේ අඳින ඇඳුම සවිඥානකද අවිඥානකද. ඇඳුම කියන්නේ අවිඥානක දෙයක්. ඒ කියන්නේ පණ නැති දෙයක්. පණ කියන එකෙන් අදහස් කරාමත් සමහර කෙනෙක් ඔතෙන්දි හිතන්න පුළුවන් දැන් ගහකට පණ තියනවා කියලා කියනවනේ. ගහකට පණ තියනවා කියනකොට එතෙන්දි ඔළුවට එන්න පුළුවන් ගස සම්බන්ධව ඒක පණ තියනවා කියන්නේ දැන් සමහරලාට වර්ගයාබෝ කරනවා කියනකොට එහෙනම් මේක සවිඥානකද කියලා පණ තියනවා කියන නිසා නෑ. ගස කියන්නේත් අවිඥානකයි. විඥාණයෙන් තොරයි. එතකොට අපි මේ සවිඥානක සත්වයා කියලා ගන්නේ ඇත්තටම පටිච්ච සමුප්පන්නව මේ සංසාරේ උපදින මැරෙන. දැන් ගහක් මැරුණාට පස්සේ ආපහු ඒ ගහ කොහේ හරි තැනක සංසාරිකව කර්මානුරූපව හොඳම වචනේ සංසාරිකව කියලා කියනට වඩා ඔබට තේරෙන කර්මානුරූපව යම් කර්මයක් රැස් වුණාද ඒ භවයට අනුකූලව ඒ කර්ම සකස් වීමට අනුකූලව කොහේ හරි උපතක් ලබනවා නම් අන්න එහෙම උපතක් ලබනවා කියන තැන සවිඥානික ස්වභාවයක් තියෙනවා. ගහක් මැරිලා කර්ම රැස් කරගත්ත විදියට අනුව කොහේ හරි තැනක ආපහු උපත ලබලා මේ සසරේ එහෙම පැවැත්මක පිළිවෙලක නැහැ නේ. ඒ නිසා එවැනි සියල්ල දැන් අපි හිතමු තමන්ගේ ඇඳුම විනාශ වෙලා ගියාට පස්සේ ඇඳුම සංසාරේ කර්ම රැස් කරගෙන තියෙන විදියට අනුව ආපහු කොහේ හරි ගිහිල්ලා ඇඳුම උපදිනවනම් එතකොට ඒ ඇඳුම සවිඥානික වෙනවා. එහෙම සංසාරේ ආයි උපදිනවනම් ඒ ඇඳුම නමුත් ඔබ දන්න ඇඳුමකට එහෙම කර්ම රැස්වීමක්වත් ඇඳුම ආපහු මැරිලා තව තැනක උපදිනවා කියලා එකක් වෙන්නේ නැහනේ. ඒ නිසා අපි අවට තියෙන මේස පුටු ඇඳන් අල්මාරි මේ හැම දෙයක්ම පින්වත්නි අවිඥානකයි කියන එක ඇත්තට තේරෙනවා. ඒ සත්වභාවයෙන් තොරව කතා කරන්න තියෙන දේවල්. එතකොට සත්වයක් විදිහට අපි සලකනවා ඔය සවිඥානකව කතා කරන සියලු කර්මානුරූපව ආයයි සසරේ උපදින මේ භවගාමී ස්වභාවයෙන් යුක්ත අය. එතකොට සත්ත මජ්ජත්තතාවයයි සංඛාර මජ්ජත්තතාවයයි කියන පළවෙනි දෙක ඔන්න ඔය සවිඥානක සහ අවිඥානක කියන දෙකටයි බෙදා ගන්න ඕනේ. සත්ත මජ්ජත්තතාවය කියලා කිව්වේ විඥානයක් සහිත, ඒ කියන්නේ සසරේ යන සත්වයන් ගැන තියෙන මෙදහත් බව. සංඛාර මජ්ජත්තතාවය කියලා දෙවෙනි එකෙන් කිව්වේ එහෙම සසරේ යන්නේ නැති විඥානයක් නැති, ඒ කියන්නේ අවිඥානක වෙච්ච වස්තුන් කෙරෙහි තියෙන මෙදහත් බව. ඒ කියන්නේ තමන්ගේ නිවස, යාන වාහන, ගෙවල් දොරවල් වල තියෙන නිකුත් ඔය ඇඳ පුටු මේස ආදී වස්තු, රන් රිදී මුතු මැණික්, නොයෙකුත් දේවල්, තමන්ගේ ඩකඩම්, තමන්ගේ පළඳින ආභරණ, තමන් අඳින ඇඳුම්, යම්තාක් අවිඥානක වස්තු තියෙනවා නම් තමන්ගේ ඇසුරේ තියෙන මේ හැම දෙයක් ගැනම ඔබට තියෙන මෙදහත් බව සංඛාර මජ්ජත්තතාවය කියලා කියනවා. ඉතින් මේ මොකද්ද ඒ සංඛාර මජ්ජත්තතාවය කියන එක වචනේ තේරුම් කරලා දුන්නට ඒක කොහොමද ඇති කරගන්නේ කියන එක පින්වත්නි අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට පළවෙනි එක සත්ත මජ්ජත්තතාවය, දෙවෙනි එක සංඛාර මජ්ජත්තතාවය. මම හිතනවා දැන් ඔබට මේ දෙක පැහැදිලි ඇති සරලව මොකද්ද මේ කිව්වේ කියලා. ඊට පස්සේ තුන්වෙනි එක අපි කිව්වා සත්ත සංඛාර
කේලායන පුද්ගල පරිවජ්ජනතාවය කියලා. එතකොට අන්න එතෙන්දී සත්ත සංකාර කියන පළවෙනි වචන දෙක දැන් ඔය ඇත්තන්ට හුරුයි. ඇතර මෙතන කේලායන කියලා කිව්වේ මොකද්ද? කේලායනේ කියන්නේ පින්වත්නි ඇත්තටම අර යම්කිසි ආලයක් ඇති කරගෙන මමායනයක් ඇති කරගෙන ඉන්න එක. ඒ කියන්නේ සත්වයන් සහ අපි කියවුව සවිඥානක අවිඥානක මේ හැම දෙයක් ගැනම යම් ආලයකින් යුක්තව තද ආලයකින් තද මමායනයකින් යම් කෙනෙක් පුද්ගලයෙක් වාසය කරනවා නම් ඒ පුද්ගලයාට කියනවා සත්ත සංකාර කේලායන පුද්ගලයා කියලා. අන්න එවැනි පුද්ගලයන් පරිවජ්ජනතා ඇසුරු කරන එක දුරු කරනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාගෙන් ඈත් වෙනවා. අන්න ඒ පුද්ගලයාගෙන් ඈත් වෙන එකට කියනවා සත්වයන් ගැන සහ මේ වස්තු ගැන අවිඥානක සවිඥානක සත්වයන් ගැන සහ අවිඥානක වස්තු ගැන දැඩි මමායනයකින් එහෙම නැත්නම් ලොකු ආලෙකින් වාසය කරන පුද්ගලයන්ව ඈත් කරලා වාසය කරන එකට තමයි කියන්නේ සත්ත සංකාර කියලා ආයන පුද්ගල පරිවජ්ජනතාවය කියලා. එතකොට පින්වත්නි ඒකෙම අනිත් පැත්ත තමයි හතරවෙනි එක. සත්ත සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ සත්ත මජ්ජත්තතාවයයි සංකාර මජ්ජත්තතාවය කියලා පළවෙනි සහ දෙවෙනි දෙක. පළවෙනි එක සත්ත සංකාර සත්ත මජ්ජත්තතාවයේ පළවෙනි එක, දෙවෙනි එක සංකාර මජ්ජත්තතාවයේ. මෙන්න මේ සත්ත සහ සංකාර කියන දෙක ගැන තියෙන මජ්ජත්තතාවයේ තියෙන පුද්ගලයෝ දැන් තමනුත් ඒ මජ්ජත්තතාවය ඇති කරගන්න ඕනේ. ඒ මජ්ජත්තතාවය ඇති කරගත්ත පුද්ගලයෝ ඉන්නවානේ, අන්නේ පුද්ගලයන්ට කියනවා සත්ත සංකාර මජ්ජත්ත පුද්ගලයා කියලා. අන්නේ වගේ පුද්ගලයෝ ඇසුරු කරන එකට තමයි සත්ත සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතා කියලා කිව්වේ. එතකොට පින්වත්නි එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න ඕනේ. කියන්නේ සවිඥානක පුද්ගලයෝ ගැනත් වාසත්වයෝ ගැනත් අවිඥානක වස්තු ගැනත් මජ්ජත්තතාවයක් තියෙන අය ඇසුරු කරන්න ඕනේ. මොනවා කරන කෙනාද? බොජ්ජංග වඩන කෙනෙක්. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න ඒ ඇසුර ගොඩක් උදව් වෙනවා. ඔක තමයි හතරවෙනි එක. එතන පස්වෙනි එක තදදි මුත්තතා. තදදි මුත්තතා කියලා කියන්නේ තමන් කොයි වෙලාවෙ කොයි ඉරියව්වක මොන වැඩේ කරගෙන කොහොම වාසය කරත් කොහොම ජීවත් වුණත් ඒ හැම තැනකදීම මම මේ උපේක්ඛා සම්බොජ්ජංගේ උපද්ද ගන්න ඕනේ, දියුණු කර ගන්න ඕනේ කියන ඕනෑකමක්, ඒකට නැමිච්ච හිතක්, ඒකට බර වෙච්ච හිතක් හැම වෙලාවෙම පවත්වන එක තමයි තදදි මුත්තතාවය කියලා කියන්නේ. එතකොට තදදි මුත්තතාවය මං කියන්නේ හැම දෙයකටම ඕනේ කියලා. ඒ කියන්නේ සති සම්බොජ්ජංගේ වඩන්න ගියත් තදදි මුත්තතාවය ඕනේ. මට සති සම්බොජ්ජංගේ වඩන්න ඕනේ කියලා ඒකට නැමිච්ච හිතක් තියෙන්න ඕනේ. මම නිවන පිණිස කළ යුතු දෙයට අප්‍රමාදී වෙන්න ඕනේ කියලා එයා ඒ වෙනුවෙන් හැම වෙලෙම හිත ඒකට නැමිච්ච බර වෙච්ච ස්වභාවයෙන් තියනවා නම් මොන වැඩේ කරන්න ගියත් නිවන මතක් වෙනවා. මොන වැඩේ කරන්න ගියත් මේ දේ දැන් මං කළ යුතුයි, මේකට මං ප්‍රමාද වෙන්න හොඳ නැහැ කියන හිත තියනවා කියන්නේ පින්වත්නි ඒකට කියන්නේ තදදි මුත්තතාවය. එතකොට අපි හිතමු භාවනා කරන්න ඕනේ කියලා. දැන් කෙනෙක් ඉන්නේ මට කොහොම හරි භාවනා කරන්න ඕනේ, මට කොහොම හරි මේ සමාධිය දියුණු කරගන්න ඕනේ, මට මොන විදියෙන් හරි මේ බුද්ධ ශාසනය තුළ මේ ධර්මය අවබෝධ කරන්න. මෙන්න මේ වගේ නැමිච්ච හිතකින් බර වෙච්ච හිතකින් හැම වෙලේම මේකට හිත හසුරනා ඉන්නෝනේ සමාජේ. අන්න එතන තියෙන්නේ මොකද්ද? තදදි මුත්තතාවය. එතකොට උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණු කරන්න ඕන කෙනාට තියෙන තදදි මුත්තතාවය කියන්නේ මොකද්ද? මම මේ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණු කරගන්න ඕනේ, මම මේක උපද්ද ගන්න ඕනේ, මම මේක වඩන්න ඕනේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න ඕනේ කියන තැන එයාට ඇති වෙන නැමිච්ච බර වෙච්ච හිතට කියනවා තදදි මුත්තතාවය කියලා. තදදි මුත්තතාවය කියන්නේ එතකොට හැම දෙයකටම අදාළ දෙයක්. හොඳයි, ওই කාරණා පහ අපි දැන් මේක ටිකක් තේරෙන විදිහට විස්තර කරගමු පින්වත්නි. අපි කිව්වා පළවෙනි එක සත්ත මජ්ජත්තතාවය කියලා, සත්වයන් ගැන මෙදහත් බවක් ඇති කරගන්න එක කියලා. ඇත්තටම මේ සත්වයන් ගැන මෙදහත් බවක් ඇති කරගන්නවා කියන එක ප්‍රායෝගිකව කොහොමද කරන්නේ? දැන් අපිට දේශනාවෙන් උවමනා කරන්නේ අන්නේ ඒ ඇති කරගන්න විදිය. ඒ විදිහක් තියෙනවනේ ඕන දෙයක් කරන්න. ඒ විදිහ අපි කතා කරන්න ඕනේ. දැන් අපි වචනවල තේරුම පමණයි කතා කරේ. අපි දැන් බලමු විදිහ. කොහොමද මේක කරන විදිහ? සත්‍යයන් ගැන මෙදහත් බවක් ඇති කරගන්න නම් මේකට පින්වත්නි
ඇත්තරම ඉතාම වටිනා ආකාරයක් තමයි කර්මය දයාද කරගෙන ඉන්න ආකාරය දකින්න එක. හරිද? මේ කර්මය දයාද කරගෙන ඉන්න ආකාරය දකින්න එක විශාල, ඒ කියන්නේ කර්මය ප්‍රත්‍යවේක්ෂා කරන එක සත්ව මජ්ජත්තාව ඇති කරගන්න ලොකු උපකාරී වෙන දෙයක්. ඒ වගේම තමයි සත්වෙක් නැති ස්වභාවය. ඒකට නම් විදර්ශනා අවබෝධයක් තියෙන්න ඕනේ, නාම රූප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, පංච උපාදානස්කන්ධ ගැන, සලායතන ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ. මේ නාම රූප විදර්ශනා කරන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත කෙනාට සත්වයක් නැත මෙතන කියන තැන එයාට එන අවබෝධයත් එක්ක සත්වයන් ගැන මෙදහත් බවක් හදාගන්න පුළුවන්. නමුත් සරලව සාමාන්‍යයෙන් ප්‍රාථමික මට්ටමේ හිත හසුරන කෙනෙකුට දැන් අරක පින්වත්නි ඒ මධ්‍යස්ත බව කියන එක අවබෝධයෙන් ඇති වෙන එකක්. ඒක බලෙන් ඇති කරගන්න එකක් නෙමෙයි. අපි හිතමු නාම රූප ගැන අවබෝධයක් ඇති වෙන්නේ නැති වෙන්න එයා කවදක්වත් බලෙන් හිතන්න ඕනේ මට සත්වයන් ගැන මෙදහත් බවක් ඇති වේවා කියලා උවමනාවකින් කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවයෙන් වෙනවා ඒ අවබෝධයත් එක්ක. හැබැයි මේ ඒ අවබෝධයට එච්චර වැඩි දුර ගියපු කෙනෙකුට මේ කතන්දර ඕනෙත් නෑ. මෙච්චර අනුශාසනා මේ වගේ කතා ඕනේ. හැබැයි මේ අපි කතා කරන්නේ ප්‍රාථමික මට්ටමක හිතක් තියෙන කෙනෙකුට සත්වයන් ගැන මෙදහත් බවක් හදාගන්න කළ යුතු දේවල් මුල් අවදී. මේක මුල් අවදී කිව්වට මේක ධර්ම අවබෝධය කරන තුරු කවදත් ධර්ම අවබෝධය වෙච්ච හිතකටත් කොතෙන්දෙත් අත්‍යවශ්‍ය වැදගත් සාධකයා කර්මය ඔස්සේ සත්වයන් ගැන මෙදහත් හිතක් හදාගන්න එක. එතන මේ සත්ත මජ්ජත්තාවය ඇති කරගන්න කර්මය දකින එක පුදුම උපකාරයක් කියලා කිව්වේ ඇයි කියලා අපි දැන් ටිකක් විමසලා බලමු. එතරම් අපි වස්තු වලට තියෙන මෙදහත් බව හදාගන්න එක නම් සරලවම බැලුවොත් ඔය අපි පාවිච්චි කරන වස්තු හරිම තාවකාලිකයි නෙවෙයි. ඕනම වස්තුවක තියෙන විනාශ වෙන ස්වභාවයේ මේ වස්තු වල කැඩිලා බිඳිලා ඒවා දවසක අපිට අහිමි වෙන ස්වභාවය ගැන එයාට ඇති කරගන්න පුළුවන් හිතල ප්‍රත්‍යවේක්ෂාවකින් යම් මධ්‍යස්ස බව සරලව කියනවනේ. මේ පුද්ගලයෝ ගැන ඊට වඩා බැඳීමක් තියෙනවා. මොකද මට එක්තරා අම්මා කෙනෙක් දවසක් කියනවා එයාගේ දරුවෙක් එක්ක ධර්ම දේශනාවකට ආරාධනා කරන්න කියලා මාව මුණ ගැහුණේ. දැන් මේ අම්මගේ මහත්තයාට, ඒ කියන්නේ මේ ආපු දරුවගේ තාත්තට තරු පහේ හෝටල් සහ එයාට ඔක්කොම හෝටල් හතක් තියෙනවා. මේ රටේ බොහොම මේ ධන කුවේර පුද්ගලෙක්. එතකොට මේ නෝනා මට කියනවා සයන්හංස මහත්තයාට කොච්චර හෝටල් තිබ්බත් අපිට කොච්චර කොයි කොයි ප්‍රදේශවල බංගලා නම් නම් විවේකයෙන් ඉන්න ওই තැන් අපේ අපිටම තිබ්බත් ඇත්තම හාඳුරුනේ වාහන කීයක් තියනවද කියලාවත් අපේ බිස්නස් එකේට වාහන තියෙන ප්‍රමාණයවත් මන් දන්නේ නැහැ. මේ වෙනකොට කීයක් වාහන තියනවද මම මුකුත් දන්නේ නැහැ. බොහෝ සේවකයෝ ඉන්නවනේ, කී දෙනෙක් සේවකයෝ ඔක්කොම ඉන්නවද මම මුකුත් දන්නේ නැහැ. මට මේ තියෙන හෝටල්වත් ඔය තියෙන වාහන ඔය තියෙන ඉඩකඩම් ඔය ගොඩ නැගිලි ඔය කිසි දෙයක් ගැන හාඳුරුනේ මට එහෙම මේ ලොකු බැඳීමක් කියලා එකක් නැහැ. ඕවා මට මැරෙන වෙලාවේ අනේ මේවා දාලා යන්නේ කොහොමද කියලා නම් කවදාවත් හිතෙන එකක් නැහැ හාඳුරුනේ. මට එහෙම ඒවා ගාණක් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි වගේ ඕවා මේ එහෙම මැරෙද්දී අනේ මට මේවා දාලා යන්න බෑ කියලා හිතෙන්නේ නැහැ හාඳුරුනේ. හැබැයි මට එක දෙයක් මැරෙන වෙලාවේ දාලා යන්න බැරුව මම අසරණ වෙයි කියලා මගේ හිතට හැමතිස්සෙම දැනෙනවයි කිව්වා. එයා කියනවා ඒ තමයි හාඳුරනේ මගේ දරුවෝ 3 දෙනා. එයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. මම කියනවා මගේ ළමයි 3 දෙනාව මට මැරෙන වෙලේ මතක් වෙයි කියන එක නම් මට හැම වෙලෙම හිතෙනවා හාඳුරනේ.
මට අර කිසි දෙයක් ලොකු නෑ. අපේ තියෙන ඔය ෆයිස්ටාර් හොටෙල්ද, ඔය තියෙනවා අහනද, අනම් අනම් කිසි දෙයක් ලොකු නෑ. මට දරුවෝ තුන්දෙනා තමයි ලොකු. දරුවෝ තුන්දෙනාව මතක් වේ හැමතිස්සෙම. පින්වත්නි, යන්න සංකාර මධ්‍යස්ථතාවයටත් වඩා හරි අමාරුවෙන් ඇති කරගන්න තියෙන දෙයක් කියලා හිතෙනවා මේ සත්ත මධ්‍යස්ථතාවේ. කියන්නේ සවිඥානික අය එක්ක තියෙන මෙදහත් බවකට එනවා කියන එක හරි අමාරු දෙයක්. ඔබ හිතන්න, කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අම්මා එදා ඉතාම තද බැඳීමකින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආරාමයකට ආවත් එන්නේ තමන්ගේ පුත්‍ර ස්නේහය හිතේ හිර කරගත්ත ඒ පුත්‍ර ස්නේහය දෝරේ ගලන්න මහා තද බැඳීමකින් උපද්දගත්ත ස්නේහයක ඒ තියෙන මේ දෝලනේ ඒක එළියට දාගන්නත් බෑ. තමන් මහන වෙලා, තමන්ගේ පුතත් මහන වෙලා ගිහිල්ලා තුරුල් කරගන්න බදාගන්න බෑනේ. එතකොට ඒක හිර කරගෙන ඉන්නේ. තියාට මෙහෙන් ඒක ගලනෝ, ඒ පුතා ගැන තියෙන සෙනෙහස ඒක පෙන්න ගන්න බෑ. තද ආදරයක්. ඇත්තරම පින්වත්නි, හරිම මේ සංවේදී අම්ම කෙනෙක්නේ. එයාට සංවේදී සිද්ධියක්, අම්මටත් වඩා ඒ සංවේදී සිද්ධියක්. අපි දරුවෙක් මහන වෙන්න කලින් උපන්දා ඉඳලා ඒ දරුවාව තුරුල් කරගෙන, ඒ දරුවාට කිරි ටික දීලා, ඒ දරුවාව බොහොම ආදරෙන් ළඟ තියාගෙන, බොහොම සෙනෙහසින් අම්මා කෙනෙක් යම් මට්ටමකට හරි දරුවා උස්මහත් කරලානේ සාසනයට බාර දෙන්නේ. හැබැයි පින්වත්නි, කුමාර කාශ්‍යප සන්නහන්සේගේ අම්මට එහෙම පසුබිමක් ඇත්තරම තිබුණ නැහැ. කොටින්ම කිව්වොත්, තමන් මහන වෙලා ඉද්දී මේ මව් කුසේ දරුවා වැඩුණේ. මහන වෙලා ඉද්දී ගැබිනි භික්ෂුණියක් විදිහට මේ බුද්ධ ශාසනයේ හිටපු කෙනෙක්, භික්ෂුණියක් විදිහටම දරුවාව බිහි කරපු කෙනෙක්, භික්ෂුණියක් විදිහට දරුවා වැදුවේ. ඒ සිද්ධිය ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඇති කරපු සිද්ධියක්. දේවදත්තගේ ශිෂ්‍ය භික්ෂුණීන් වහන්සේලාගේ අතරේ තමයි ඇය හිටියේ. දේවදත්ත එළෝනවා මේ දුස්සීල මෙහෙණියක් කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ, විවාහ වෙච්ච අලුත තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් කැමැත්ත අරගෙන මහන වෙච්ච මේ තැනැත්ති පැවිදි වෙනකොට දැනන් හිටියේ නැහැ තමන්ගේ කුසට දරු බීජයක් ලැබිලා කියලා. විවාහ වෙලා ඇවිල්ලා මහන උනේ. මහන වෙලා ටික දවසක් යනකොට තමයි මව් කුස මෝරන්න ගත්තේ. මහන වෙලා ටික කාලයක් යද්දි තමයි දරුවෙක් පිළිසිඳ ගන්න ඉන්නවා කියන එක දැනගත්තේ. ඉතින් දේවදත්ත හිතුවේ සිවුර ඉන්නකොට වෙච්ච වැරැද්දක ප්‍රතිඵලයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ විශාකා එක්ක මේ ප්‍රශ්නේ විසඳලා මේකේ ඇත්ත තත්ත්වේ සමාජය දැනගන්න සැලැස්සුවා. නැත්තම් සමාජයේ මහා නින්දාවකට මේ භික්ෂුණියව ලක් කරා. රජතුමා ළඟට පව මේ සිද්ධිය ගියා. කොසල් රජුරුව පව මේ භික්ෂුණියගේ ඇත්ත තත්ත්වය දැනගත්තට පස්සේ, ඇය කිසිම වරදක් කරලා නැහැ කියලා දැනගත්තට පස්සේ ඇයට අවශ්‍ය රැකවරණ සියල්ල දුන්න රජුරු. දරුවා බිහි වුණාට පස්සේ පින්වත්නි, දැන් භික්ෂුණියක් විදිහට දරුවා නලෝ නලෝ කිරි ටික දීදී දරුවා බලා ගන්න බෑනේ භික්ෂුණියකට. ඒ නිසා දරුවා බිහි වෙච්ච අලුත කාලෙම කිරිය මව්වරු සම්බන්ධ කරලා රජුරුව සම්පූර්ණ දරුවාගේ වගකීම බාරගත්තා. ඒ දරුවා තමයි කුමාර කාශ්‍යප සන්නහසේ. එතකොට ඒ දරුවා පුංචි වයසේදීම වැඩෙද්දී මහන ජීවිතයට යොමු කෙරෙනවා. කුමාර කාශ්‍යප සන්නහසේ රජමාලිගාවේ කුමාරයෙක් විදියට හැදුනේ. එතකොට අර අනිත් අම්මලාට වගේ නෙමෙයි. ඇත්තටම මේ දරුවාව බිහි කළාට
ඒ දරුවාව නලවන්න, තුරුල් කරන්න, කිරි ටිකක් දෙන්න පැවිදි ජීවිතයේ තුළ තියෙන බාධාවත් එක්ක ඇයට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ඇය මේ පුදුම ස්නේහයකින්, පුදුම ආදරයකින් තමයි මේ පොඩි හාමුදුරුවෝ ගැන හිටියේ. පින්වත්නි, කුමාරකාශ්‍යප සංඝහන්සේ තරුණ වයසට එළඹෙන කොට වුණත් මේ භික්කුණිය හැමතිස්සෙම ආවේ අර දරු සෙනෙහස හිතේ පුරෝගෙන. අන්තිමේදී කුමාරකාශ්‍යප සංඝහන්සේ අරහත්වයටත් පත් වෙනවා. හැබැයි මේ මව් භික්ෂුණියට කිසිම මාර්ගඵල අවබෝධයකට පත් වෙන්න භාග්‍යයක් තිබුණේ නැහැ. ඒ වෙනකොට අර බාධාව දරුවා ගැන තියෙන, තමන්ගේ පොඩි හාමුදුරුවෝ ගැන තියෙන ඒ සෙනෙහස, එතකොට මැදහත් බවක් නෙමෙයි, ආදරය කියන, රාගය කියන, ප්‍රේමය කියන පැත්තෙන්, ස්නේහය කියන පැත්තෙන් අන්තයට ගිහිල්ලා මැද බවක් නැහැ. එතකොට ඇයට උපේක්ඛා සම්බොජ්ජංගයේ වැඩෙන්න පුළුවන් මනසක් නැහැ. සත්ත මජ්ජත්තතාවේ නැති නිසා තමන්ගේ දරුවා ගැන මැදහත් බවක් නැහැ. එතකොට පින්වත්නි, ඇලීම පැත්තෙන් හෝ ගැටීම පැත්තෙන් හෝ, මේක තමයි අන්ත දෙක. මේ අන්ත දෙකේ කොයි අම්මා හරි පැත්තකට බර වෙනකොට ඒ අන්තයට වැටුන ගමන් මජ්ජත්ත කියන මැද බවක් නැහැ. එතකොට මේ සත්වයන් ගැන ඇලෙන එක හෝ ගැටෙන එක හෝ කියන දෙපැත්තේ අන්ත දෙකට වැටෙන්නේ නැති මැදකට ගන්න පුළුවන් හිතට තමයි සත්ත මජ්ජත්තතා කියන ස්වභාවේ අපි කතා කරන්නේ මෙතෙන්දී. දැන් කුමාරකාශ්‍යප සංඝහන්සේ උතෙන්දී දැනගත්තා මගේ අම්මට තාම රහත් වෙන්න බැරි වෙලා තියෙන්නේ මං ගැන තියෙන දරු සෙනෙහස නිසා. අන්තිමට කුමාරකාශ්‍යප සංඝහන්සේ අම්මට තියෙන ආදරය නිසා, ඒ කියන්නේ ආදරය කෙනකින් අදහස් කළේ උන්වහන්සේ රහතන් වහන්සේ නම, අම්මා කෙරෙහි තියෙනවා මගේ අම්මත් ඉක්මනට ධර්මය දකින්න ඕනේ කියලා ඒ කෘතගුණ ස්වභාවය. ඒ නිසා කුමාරකාශ්‍යප සංඝහන්සේ අම්මව ගණන් ගන්න නැතුව හිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් අම්මට ඉතාම සැරපරුස විදිහට, අම්මගේ හිත රිදෙන විදිහට, රිදෙන කියන එකකින් අදහස් කරේ, දැන් අපි හිතමු පුංචි දරුවෙක්ගේ උගුරක කට්ටක් හිර වුණා කියලා. අනේ මේ කට්ට ගන්න කට ඇතුළට අත දාලා අදිනකොට දරුවාට රිදෙනවානේ කියලා, දරුවා ගැන ආදරේ වැඩිකමට කට්ට ඔන්න ඔහේ තිබිච්ච දෙන් කියලා ඉන්නේ නැහනේ. කොච්චර රිදුනත් අත දාලා කටු එළියට ඇදලා ගන්නවනේ, ලේ හැලුණත් ඒ දේ කරනවා ඒ දරුවා ගැන තියෙන ආදරේට. අන්න ඒ වගේ පින්වත්නි, අම්මට වේදනාවක් එනවා, හැබැයි ඒ වේදනාවට වඩා ප්‍රතිඵලයක් තියෙනවා දරුවා ගැන එන අර තියෙන ස්නේහය අඩු වෙන එක. එතකොට අම්මගේ හිත මැදහත් වෙනවා. අන්නේ මැදහත් බව සත්ත මජ්ජත්තතාවයක් වෙනවා. ඒ සත්ත මජ්ජත්තතාවේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න උදව් වෙනවා. ඒක බෝධිපාක්ෂික ධර්මයක් නිසා නිවන පිණිස උදව් වෙනවා. ඒ මව් භික්ෂුණිය ඉක්මනටම අරහත්ත්වයටපත් වෙනවා. මොකද්ද මේ සත්ත මජ්ජත්තතාවේ නිසා? ඇත්තටම ස්වාමින්වහන්සේ බයිනෝ දොස් කියනවා. මගේ දරුවා මට මෙහෙමනම් අනිත් අය කොහොම කරයිද, කොහොම කතා කරයිද කියලා කලකිරෙනවා අන්තිමට මේ අම්මා. පින්වත්නි, ඇත්තටම අපි සත්වයෙක් ගැන තියෙන ඇලෙන ගැටෙන මේ හැම දෙයකම මැදහත් බවට හිත ගේන්න අපි කිව්වා කර්මය ගැන හිතන එක ගොඩක් උපකාරී වෙනවා කියලා. සරලවම මේක කිව්වෝ, දැන් හිතන්න අපිට සත්වයන් ගැන තියෙන මේ ඇලීම් හෝ ගැටීම් කියන එක ඇතුලේ අපි මැදක නෑනේ. දැන් මේ කාලේ ගත්තත් එහෙමනේ, අපිට සමහර අය ගැන හරී තරහයි. දැන් අපි පෞද්ගල දාසල ඔබට යුද්ධ ගැන කතා කරා, යුක්‍රේන රුසියා යුද්ධේ මුල් කරලා දේශනයක් කියා දුන්නා. එතෙන්දිත් අපි දකිනවා ලෝකයේ ඇතැම් අය යුක්‍රේන ජනාධිපතිතුමාට හරි ගුණ කියනවා, සමහරු රුසියාවේ ජනාධිපතිතුමා ගැන ගුණ කියනවා. එතන මේ චරිත ගැන තියෙන ඒ ඇලීමක් ඇතුලේ වුණත් ඔවුන් ගැන ගැටීමක් තියෙන. දැන් සමහරුන්ට යුක්‍රේන ජනාධිපති ගැන ඇලීමක් තියෙනවා නම් රුසියාවේ ජනාධිපති ගැන ගැටීම, සමහරුන්ට රුසියාවේ ජනාධිපති ගැන ඇලීමාවට පස්සේ යුක්‍රේන ජනාධිපති ගැන ගැටීම. මේ ලෝකයේ තියෙන ඇලීම් ගැටීම් වල ස්වභාවය. එතකොට අපි යම් පුද්ගලයෙක් ගැන එහෙම ගැටෙද්දි හෝ ඇලෙද්දි හෝ අපේ හිත මැදහත් නැහැ නේ පුද්ගලයා ගැන. අන්නේ මැදහත්කම ඇති කරගන්න
කර්මය දිහා බලන එක කරන්න කියන්නේ ඇයි? අපි හිතමු මේක අපිට සරලව මෙහෙම හිතත හැකි, ධර්මයේ හැසිරෙන අයට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් මේ ගැටෙනේවට. ධර්මයේ හැසිරෙන කෙනා කුසලයට කැමතිනේ, එයා ගුණයට කැමති, සීලයට කැමති, එයා සිල් රකින්න ගන්නවා, එයා කුසල් වඩන්න ගන්නවා, එයා ගුණදහම් වඩන්න ගන්නවා. අන්න එහෙම කෙනාට ගුණදහම් වඩන්නේ නැති කෙනෙක්, දුස්සීල කෙනෙක්, ඈ සීලය නැති, ගුණය නැති, කුසල් නැති කෙනෙක් දකිනකොට මේ ඒ පුද්ගලයා ගැන එන තරහක් එනවනේ. අපි හිතමු බොන් නැති කෙනාට බොන කෙනෙක් දැක්කට පස්සේ එන තරහ. එක උදාහරණයක්, ඔය මස් මාළු කන්නේ කියලා නිර්මාංශ වෙන මිනිස්සුන්ට මස් මාළු කන මිනිස්සේ දැක්කම ඇඟේ මාළු නටන જાතිය තරහක් එනවනේ. මාළු කෑල්ලක් කනවා, මස් කෑල්ලක් කනවා දැක්ක ගමන් නිර්මාංශ මිනිසයාට තරහක් එනවා. එතකොට දැන් අර මැරිච්ච සත්වයා ගැන එන මෛත්‍රී ස්වභාවය නිසා ඒව කන සත්වයා ගැන, මස් මාළු කන පුද්ගලයා ගැන එන තරහ එයාගේ හිතේ තියෙන එක අන්තිකට දානවා ඒ තරහෙන්. එතකොට මධ්‍යස්ත බවක් නෑ එතන. සත්ත මධ්‍යත්තතාවේ තියෙන කෙනාට මේ හැමතැනදීම මොන වැරද්ද කරන කෙනා ගැන වුණත් මධ්‍යස්ත බවකට හිත ගේන්න දක්ෂ වෙන්න ඕනේ. හැබැයි අර අපි කිව්වේ මධ්‍යස්ත බවට ගේද්දි ප්‍රඥාවන්තය ඇතැම් වෙලාවට දැන් කුමාරකාශ්‍යප සන්නන්සේ අම්මට සැර කරේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වෙලා ඉති. ඒ සැර කරන්නේ තරහට නෙමෙයි. එතන තියෙන්නේ උපක්‍රමශීලී බව. අපි දැන් මෙතෙන්දි පින්වද දැන් බුදුරජාණන් වහන්සේ වුණත් වරදක් කරන කෙනාට හිස් පුරුෂය, මෝග පුරුෂය කියලා ගරහ කරනවා. දැන් භික්ෂුවක් මත් වතුර පානය කළාට පස්සේ ඒ භික්ෂුවට මෝග පුරුෂය කියලා අමතන්නේ. මෝග පුරුෂ කියන්නේ තුච්ච මිනිහා කියන එක, හිස් මිනිහා. එතකොට එවැනි ආමන්ත්‍රණයක් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගෙන තරහකට නෙවෙයි පින්වත්නි. ඉතින් මම මේ කියන්නේ එහෙම අර මත් වතුර පානය කරනවා කියන එකත් එක්ක යම් කිසි කෙනෙක් උපක්‍රමශීලීව කාට හරි අවවාදයක් අනුශාසනයක් කරන එක නෙමෙයි අපි කතා කරන්නේ. ඒ කෙනාට තියෙනවා නම් තරහක්, දකින්නකොට තරහක් එනවා නම් අන්න එතන මොනවා හරි, අපි හිතමු මස්කඩ මොදලාලි ගැන එනවා තරහක්. ඒ හැම තැනකම තරහත් එක්ක තියෙන්නේ අන්තයට ගිය බවක් නේ, මැද බවක් නෑ. එතකොට මේ කර්මය දැකලා ඇති කරගන්න කියන්නේ මොකද්ද? මේ මැදහත් බව. මේක හරි වටිනවා. අපි හිතමු ඔන්න කවුරු හරි කෙනෙක් සතෙක් මරනවා. දැන් මරලා අපිට ආරංචි වෙනවා අන්න අසවලා අර අතන හිටපු ඉත්තෑවව මරාගෙන කාලා දැන් අපිට ආරංචි වුණා. දැන් ඔබ හිතන්න මේ ඉත්තෑව ගැන අපිට හිතේනවා පව් අහිංසක සත්තු මහත් තිරිසනෙක් මේ මිනිහා. දැන් අපිට අර මිනිස්සයා ගැන තරහක් එනවා අර ඉත්තෑව ගැන අනුකම්පා ස්වභාවයෙන් ඇතිවෙච්ච ඇලීමක් එනවා. පින්වත්නි ඒ දෙකම මැද නෙමේ. මැදට එන හිතක් කියන්නේ මෙන්න මේ වගේ. ඔන්න බලන්න කර්මය සහ කර්ම විපාකත් එක්ක මැදට එන විදිය. ඉත්තෑවා මරපු පුද්ගලයා ඒ මරපු විපාකෙට දැන් මෙයාටත් ආත්ම ගණන් ওই ඉත්තෑවට වගේම මෙරි 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 මේ විපාකෙ ගෙවන්න වෙනවා. එතකොට මේ ඉත්තෑවත් අද මේ විදිහට මැරෙන්නේ අතීතේ කාවහරි ඔය විදිහටම මරපු විපාකයක් මේ ඉත්තෑවටත් තියෙන්න පුළුවන්. එතකොට එයා අතීතේ කාවහරි මේ වගේ ඝාතනය කරපු එකේ විපාකේ අද මේ ඉත්තෑවක් ගෙවනවා වෙන්න පුළුවන්. ඒ කර්මයට කරගහනවා මේ තව පුද්ගලෙක් ඇවිල්ලා. එතන මෙතන මේ පුද්ගලයාගේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක මේ පුද්ගලයා අලුත් කර්මයකට කරගහන නව කර්මයකට අර සසරේ කරපු කර්මයක විපාකයක් ඉත්තෑව ගෙවනවා. එතන මේ දෙන්නා තුලම යම් දකින්න කර්මයක් තියෙනවා, විපාකයක් තියෙනවා. මෙන්න මේක යම් කිසි කෙනෙකුට පින්වත්නි තේරුම් ගන්න පුළුවන් නම් මේ තියෙන්නේ මම කරපු කර්ම මෙතන මේ
මෙයා කරපු කර්ම විපාකෙ තමයි මේ ගෙවන්නේ, අනේ මෙහෙන් තව එක්කෙනෙක් මේ අලුත් කර්මයකට කරගහනවා කියලා දෙන්නාගේම කර්මය සහ විපාකය දකින්න පුළුවන් වුණොත්, ඉත්තෑවා මරපු පුද්ගලයාගේ කර්මයත් ඔහුට විඳින්න තියෙන විපාකයත්, ඉත්තෑවා විඳින විපාකයත් ඔහු ඒ විපාකෙ වෙනුවෙන් අතීතයේ කරපු කර්මයත්. පැහැදිලිද? කර්මයයි විපාකයයි දෙන්නට මාරු කරලා බලන්න. එතකොට පුද්ගලයාගේ මේ මොහොතේ කරපු කර්මය ඉත්තෑවාගේ මේ මොහොතේ විඳින විපාකය, පුද්ගලයා අනාගතයේ විඳින විපාකය ඉත්තෑවා අතීතයේ කළ කර්මය. මේ කර්මය සහ විපාකය කියන සියල්ල බලනකොට ඉත්තෑවා ගැන ඇලීමකින් බර වෙලා අන්තයට යන්නෙත් නෑ, අනේ ඉත්තෑවට අසාධාරණයක් වුණා කියලා එයත් කර්මයක් ගෙවනවා. හැබැයි අනුකම්පාවක් එනවා. මොකද කර්මය විපාක විඳින ඕනම කෙනෙක් ගැන අනුකම්පාවක් එනවා. මේ අනුකම්පාව ඇතුළෙන් අන්තයකට යන්නේ අසාධාරණයක් වුණා වගේ. මේ පැත්තෙන් මේ පුද්ගලයා ගැන තරහක් එන්නේ නැතුව මේ පුද්ගලයා ගැනත් ඉතාව මරපු කෙනා ගැනත් අනුකම්පාවක් එනවා. මෙයා මේ කරපු දේ නිසා මෙයාට මේක දැන් විපාක ගෙවන්න වෙනවා කියලා. අන්නේ විදිහට ඇලෙන ගැටෙන හැම තැනකදීම ඇති කරගන්න පුළුවන් මධ්‍යස්ථ බවක ඔය කර්මය විපාකය බලනකොට. දැන් අපි හිතමු සමහර අය දැන් මේ කාලේ හරි ආර්ථික දුෂ්කරතා තියෙනවනේ. ඒ ආර්ථික දුෂ්කරතා එක්ක දැන් ඔන්න කවුරු හරි කෙනෙක් බොහොම මේ එයා හොඳට උත්සාහයෙන් වීරියවන්තව ඔබ හිතන්න ව්‍යාපාරයක් කරලා ඒ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ ආදායමක් උපයගත්ත මිනිසෙක්. මේ මිනිස්සයා තමන්ගේ උපන්දිනේට අපි හිතමු ගෙදර කට්ටියට මොනව හරි සංග්‍රහයක් කරලා මේ පාටි එකක් තියෙනවා. දැන් මේ කාලේ මිනිස්සු ඉන්නවා බොහෝ දුක් විඳින, ගොඩාක් දුෂ්කර ජීවිත ගෙවන මිනිස්සු ඉන්නවා. එතකොට තව මිනිස්සේ කිසිම දුෂ්කරකමක් නැතුව මේ පාටි එකක් තියෙන තත්ත්වයක ඉන්නවා. දැන් මෙතෙන්දී මැද කෙනෙක් ඔය දෙක දැකලා අර බලන්න අර මිනිස්සේ අච්චර දුක් විඳිද්දි මේ මිනිහා මෙතන පාටි ගන්නවා කියලා දකිද්දී එක පැත්තකින් දුක් විඳින මිනිස්සයා ගැන තියෙන ඒ ප්‍රියභාවය සහ පාටි ගන්න මිනිස්සයා ගැන තියෙන අප්‍රියභාවය දෙක බැලන්ස් කරගන්න ඔබට තියෙන මොකද්ද? අද යම් කිසි කෙනෙක් දුක් විඳින ස්වභාවයක් ඉන්නවා නම් එයා ඒ දුක් විඳින්නේ අතීතය කරගත්ත විපාකයක් එක්ක. එතන මේ මිනිස්සයා මෙතන යම් කිසි සැපක් විඳිනවා නම් ඒ සැපේ විඳින්නේ මිනිස්සයා කරගත්ත කුසලයක් එක්ක. ඒක අතීත දෙයක්. මේ මොහොතේ සමහරට මේ මිනිස්සයා පව් කරනවා වෙන්නත් පුළුවන්. අද පාටියේ තියෙන මිනිස්සයා. එතන අර දුක් විඳින මිනිස්සයා අද සමහරට පින් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ අතීත විපාක මෙතන ගෙවන විදිය දකිනකොට කර්මයත් එක්ක අර පාටියේ තියෙන මිනිස්සයා ගැන තරහකින් අන්තයට යන්නෙත් නැහැ, අනිත් මිනිස්සයා ගැන ඇලීමකින් අන්තයට යන්නෙත් නැහැ. දැන් මේකෙන් කියන්නේ පින්වත්නි, අර මිනිස්සයා එයාට හිතිලා දුප්පත් මිනිසෙට උදව් කරනවා නම් ඒක වෙනයි. අපිට කියන්නයි තියන්නේ නේ, ඒ තමසේ පාටියේ තියෙන කෙනවත්තලා ගිහිල්ලා අර මිනිසෙට උදව් කරනවා කියලා අපිට අරයට බල කරන්න අයිතියක් නැහැ. ඒක එයාගේ මුදලෙන් එයාට කැමතිද එයා කරන්නේ. අපිට එහෙන අපි අරයට අන දෙන්නේ නැතුව අපි දැනගන්න ඕනේ අර දුප්පත් මිනිසෙට උදව් කරන්න. දැන් බලන්න ඔය මුහුණු පොත්වල එහෙම ඔය වගේ දෙයක් දැක්කම මොනවා හරි පොඩි දෙයක්කට නිසා හැමතිස්සෙම කියන්නේ ඕවෙන් අසවල් අයට උදව් කරන්න තිබ්බනේ. සමහර ලාට අර උපන්දිනේ වෙනුවෙන් එයා මෙතන පාටිය ගන්නව හවස උදේ උපන්දිනේට වේදම් කරන පාටියට වේදම් කරන මුදලටත් වඩා මුදලක් වේදම් කරලා කාට කාට හරි උදව්ත් කරලා උපකාරත් කරලා. දැන් ඒක අර වීඩියෝ එකේ නෑ, ඒක පේන්නේ නෑනේ. පාටිය දැකලා බයිනෝ ඔය සල්ලි ටිකෙන් කාට හරි කන්න බොන්න දෙන්න තිබ්බ නේද කියලා. අර මිනිස්සයා බලද්දි දෙකම කරලා, ඒ කියන්නේ දුප්පත් කෙනාටත් උපකාර කරලා තමන්ගේ පවුලයාවත් සතුරු කරලා ඒ මිනිස්සයා හැම පැත්තෙම සාර්ථක මිනිස්සෙක්. මේ බැන බැන ඉන්න මිනිහා අනුන්ට උදව් කරලත් නෑ, තමන්ගේ පවුලේ මිනිස්සෙක් සතුරු කරලත් නෑ. එතකොට මේ උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න නම් සියලු දෙනාගෙන කර්මය කර්ම විපාකෙ දැකලා ඇති වෙන මෙදහත් බවක් තියෙන්න ඕනේ. මේ මෙදහත් බව නැති මිනිස්සයා ඇලි ඇලි ගැටි ගැටි ඉන්න මිනිහට කවදාවත් බොජ්ජංග වැඩිවීමක් කියන එක නම් හීනයක්. ඒක කරන්න බෑ. එතකොට අර සත්ව මජ්ජත්තතාවය වගේම තමයි සංකාර මජ්ජත්තතාවය කියලා කියන මේ බඩු භාණ්ඩ ගැන තියෙන මෙදහත් බවත්. එතකොට තමන්ට සමාජයේ ඇසුරු වෙන සත්වයන් ගැන ඒ ඇලෙන නොග සහ ගැටෙන කියන එකෙන් හිත ඈත් කරගෙන මැදට ගේන්න දක්ෂ වෙන්න ඕනේ. තමන් ඇසුරු කරන බඩු භාණ්ඩ, වස්තු භෝග, ධන ධාන්‍ය,
හැම දෙයක්ම. තමන්ට තියෙන ඉඩ කඩන් යාන වාහන මේ හැම දෙයක්ම තමන්ගේ හුස්ම පොදත් එක්ක තමන්ට අහිමි වෙන හැටි දකි හිතන්න හැමතිස්සෙම. මගේ හුස්ම ටික යනකොට මම මේ හැමදේම අතහැරෙන හැටි. අර කියන්නේ කතාවට මිනි පෙට්ටියේදී අන්දන ඇඳුමට කවදාකවත් සාක්කු දාන්නේ නැහැ කියලා. මොකද මොන සාක්කුද මොනව ගෙනියන්නේද? ඒ සාක්කු මොකටද? ඒ නිසා මේ හැම දෙයක්ම හුස්ම පොදත් එක්ක අපිට අතහැරනවා නම් ඕන මොහොතක තමන් සතුව තියෙන දෙයක් තව කෙනෙකුට මේ හුස්ම ටික අත්හැරෙනවත් එක්කම අයිති වෙනවා නේද? මේ හැමදේම තව වෙනත් කෙනෙකුට අයිති වෙනවා නේද? අන්න ඒ වස්තුභෝග අතහර ගන්න පුළුවන්. අතහරින්න කියන එකෙන් අදහස් කරේ මැදට ආපු ගමන් ඔය මුකුත් ඕනේ නැහැ කියලා ඒ මිනිහා මේ ලෝකේ නැති දෙයක් නැති තැනට වැටෙන එක නෙමෙයි. හොඳ උදාහරණයක් දෙක පහුගිය කාලෙක එක අම්මා කෙනෙක් ඔය එතන තන්තයක් හරිද? ඒ අම්මා මට කිසි දෙයක බැඳීමක් නැහැ මුකුත් ඕනේ නැහැ කියලා එයා පිටරට රස්සාවක් කරන් හිටිය ඔක්කොම අතහැරලා දාලා අන්තෙටම ගිහිල්ලා මෙයා හැම දෙයක්ම අතහැරලා දාලා තමන්ගේ ගෙවල් දරවලුත් අයින් කරලා දාලා ඔක්කොම අතහැරලා පැත්තකටම වුණා. අන්තිමට මේ අම්මාර දැන් දෙයක් තියෙන කාලේ හොඳට පින් කරගෙන හරිම සතුටින් හිටියානේ, හරි ප්‍රබෝධමත්ව. මේ අම්මට දැන් ඔක්කොම නැති වුණාට පස්සේ එයාගේ ප්‍රබෝධය නැති වෙලා එයාට පුදුම මානසික ආතතියක්. අර එයා ඉස්සර හිටපු අර ආර්ථික ස්වාධීනත්වය කියන එක දැන් ඇයට නැහැ. ඒ ආර්ථික ස්වාධීනත්වේ නැති වුණ ගමන් එයාගේ හිතට එනවා ආතතියක්. මට දැන් පින්කමක්වත් කරගන්න බෑ, දානයක්වත් දෙන්න බෑ, ඉස්සර වගේ දැන් මට බෑ. ඒකත් එක්ක එයා හරියට මිනිස්සු ටික ගැටෙනවා. අර ඉස්සර තීච්ච මනසේ සැහැල්ලුව නැහැ. ඒ නිසා මතක තියාගන්න තමන් ආර්ථිකව ශක්තිමත් වෙන්න මොන දුෂ්කර කාලෙකුණත් මේ නිවනට හිත යමුනා කියලා අතහරියා කියන එක ඇතුලේ කියන්නේ මේ බඩු භාණ්ඩ පැත්තකට විසි කරලා දාලා ඒ සංකාර මජ්ජත්තාවේ තේරුම තමයි මුකුත් නැති හිඟන්නෙක් වෙනවා කියන එක නෙමෙයි. එහෙනම් ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්න විශාකල අනාථපිණ්ඩික සිටුතුමාල ඔක්කොම මේ පැත්තකට දාලා හිඟමනට බහින්න තිබ්බා. නමුත් ඒගොල්ලෝ මැරෙනකොනුත් සිටුවරු රජවරු, මැරෙනකොනුත් රජවරු. ඒ අය මාර්ගඵල ලැබුවා සෝවාන් වුණා කියලා රජකන් නැතුව හිඟන්න ඕනේ නැහැ. අනේක තේරුම් අරගෙන පින්වත්නි, සංකාර මජ්ජතතාවයෙන් අපිට අවශ්‍ය වෙන්නේ මැදහත් බව. ඕන මොහොතක මේක අතෑරෙනවා කියලා බැරි වෙලා හරි ඒ දේ අහිමි වෙනකොට ඒකෙන් හිත කම්පා වෙලා ගැටි ඒකට තියෙන ඇලීමත් එක්ක පීඩනයක දුක් විඳින්න ඇති හිතක්. අන්න ඒ හිත ඇති කරගත්ත මැද හිතක් තියෙන මනුස්සයා තමයි උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩන්න සුදුසු. සහ යාගේ උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙන්නේ අන්න එතෙන් දෙපින්වත්නි. ඉතින් ඔය කියන කාරණාවේ ඔබ දක්ෂ වෙන්න ඔබට සත්ත මජ්ජතතාවේ සංකාර මජ්ජතතාවේ කියන දෙකම ඔබ තුල ඔබ ඇති කරගන්න. ඒක පළවෙනි එක සහ දෙවෙනි එක මේ පහේ. ඉතින් මේ දෙක ඒ විදියට ඔබ ඇති කරගෙන ඊට පස්සේ ඔබ බලන්න ඒ දෙක නැති අය සත්ත මජ්ජතතාවේ සංකාර මජ්ජතතාවයේ කියන දෙක නැති අය ඉන්නවා. අන්නේ නැති අය ඒ අයට කියන්නේ සත්ත සංකාර කේලායන පුද්ගලයෝ කියලා. ඒ අයව ඇසුරු කරන එක ඈත් කරන්න. හරි, ඒ කියන්නේ සත්වයන් ගැන හැම තිස්සෙම ඇලි ගැටි හරි ඔය මේ දවස්වලත් ඉන්නවනේ ඕන තරම් චරිත ගැන ගැටි උන් මෙහෙමයි කියලා හැම වෙලාවෙම මේ අර කොයි වෙලා ගැටිමින් ඉන්නේ. අන්නේ ඒ අයයි එහෙම නැත්නම් තද ඇලීම් එක්ක මමායනින් ඉන්න අන්නේ ඒ දෙගොල්ලම ඇසුරුක තමන් ඒ තැනට සත්ව සහ මේ වස්තු ගැන තියෙන ඒ මධ්‍යස්ත බවට තමන් එනවා වගේම ඒ මධ්‍යස්තතාවේ නැති අය පුළුවන් තරම් ඈත් කරලා අන්නේ ඈත් කරන එකට කියනවා තුන්වෙනි කාරණාව විදියට සත්ත සංකාර කියලා එන පුද්ගල පරිවර්ජනතාවය කියලා. ඒ අයව ඈත් කරලා තමන් ලං කරගන්න ගිහිල්ලා කාවද සත්ත සංකාර මජ්ජත්ත පුද්ගල සේවනතාවය. ඒ කියන්නේ තමන් වගේම සත්වයන් ගැන මධ්‍යස්ථතාවේ තියෙන
වස්තු ගැන මධ්‍යස්ථතාවේ තියෙන අය ඇසුරු කරන්න. එතකොට තමනුත් ඒ ජාති අනිත් අය ඒ ජාති. එතකොට ඒ අය අතර කතා බහ කෙරෙන හැමදේම අර මධ්‍යස්ථ බව තුල. අන්න ඒ බාහිර පරිසරයේ විදිහට හදාගත්තට පස්සේ එහෙම කෙනා තදදි මුත්තතාවය කියන මේ උපේක්ෂාවට ඇලුම් කර කර උපේක්ෂා සම්බොජ්ජන්ගේ වඩන්න ඕනේ කියන ඒකට නැමිච්ච හිතක් ඇසුරු කරගන්න කෙනා පින්වත්නි ওই කාරණා පහ තදදි මුත්තතාවය කියලා කියපු ඒකට නැමිච්ච බර වෙච්ච මම මේ උපේක්ෂා සම්බොජ්ජන්ගේ හැමතිස්සෙම දියුණු කරන්න ඕනේ කියලා මොන ඉරියව්වෙ හිටියත් වාඩි වෙලාද හිටගෙනද මොන ඉරියව්වක හිටියත් එයා හැම වෙලේම යාගේ හිත තියාගෙන ඉන්නේ මම මේක කරන්න ඕනේ මගේ වැඩේ මේක දැන් අපි මොකක් හරි වැඩකට ගියාට පස්සේ ඒ වැඩේ කරන්න ඕනේ කියන එක ඇතුලේ අපේ හිත තියෙනවානේ. ඒ විදිහට මේ බොජ්ජංග වඩන්න ඕනේ කියන හිත හැම වෙලාවෙම ඒකට බර කරලා තියන් ඉන්න කෙනාට තමයි තදදි මුත්තතාව කිව්වේ. එතකොට අර තමනුත් සත්ව සහ සංකාර කියන දෙක ගැන තියෙන කියන්නේ අවිඥානික සවිඥානික දෙක ගැන තමනුත් මධ්‍යස්ත වෙලා මධ්‍යස්ත අයව ඇසුරු කරගෙන මධ්‍යස්ත නැති අයව දුරු කරලා නිවනට සහ මේ බෝධිපාක්ෂික ධර්ම විශේෂම උපේක්ඛා බොජ්ජංග සම්බොජ්ජංග වඩන්න ඕනේ කියලා නැමිච්ච හිතක් තියන් හිටියොත් අනේ ඔය කාරණා පහ ඔබව පින්වත්නි නිවනටම ලං කරනවා. උපේක්ඛා සම්බොජ්ජංගේ ඔබට ඉක්මනින්ම වඩන්න පුළුවන් තැනට ඔබේ හිත ගේනවා. මේ කාරණා පහ කරන්න බැරිව නෙමෙයි. මේවා හරි පහසෙන් කරතෑගි. හැබැයි එක තමයි තදදි මුත්තතාව. ඒ කියන්නේ ඒ ඕනකම තියෙන්න ඕනේ. ඒකට නැමිච්ච හිතක් තියෙන්න ඕනේ. තියෙන මනුස්සයා කරනවා. දැන් ඕන දෙයක බලන්නකෝ. තමන්ගේ ව්‍යාපාරයක් කඩා වැටෙද්දී ඒ ව්‍යාපාරය ආපහු දියුණු කරගන්නේ ඒක දියුණු කරන්න ඕනේ කියන ඕනකම තියෙන මනුස්සයා. දැන් රටක් වුණත් කඩා වැටෙද්දී ඒ රට ආපහු ගොඩනගන්න ඕනේ කියලා ඕමනාවක් තියෙන මිනිහෙක් ඉන්නවනම් ඒ මනුස්සයාක කරයි. ඕමනාවක් නැති මිනිස්සු තමන්ගේ බඩ වඩා ගන්න ඕනකම තියෙන මිනිස්සු හිටියොත් එහෙම ඒ මනුස්සයාට රට දියුණු කරන්න ඕනේ කියන තදදි මුත්තතාවයක් නැහැ. එතකොට අපි නිවනටත් ඒ වගේ තමයි. දැන් සමහරු කියන්නේ මේ කාලේ ඔව කොහේ කරන්නද අනේ ඔය භාවනා කරලා ඕව හරියනවද අර මොකද තනිකරම ඒ බැරිබැරියාව තියෙන්නම පින්වත්නි බණ අහලා වැඩක් තියනවද අරක මෙහෙමයි මේවත්නි දැන් ඔය හරී ඍණාත්මක මානසිකයක් තියෙන මිනිස්සු ඉන්නවනේ ආර්ථික ඍණාත්මකතාවේ නිවනට තියෙන ඍණාත්මකතාවේ මේ ඔක්කොම පිටිපස්සේ තියෙන මිනිස්සයා ගැන නෙමෙයි අපි මේ කතා කරේ ඕනකම තියෙන මිනිහට මේ සත්ත මජ්ජත්තතාවය ඇති කරගන්නත් පුළුවන් සංකාර මජ්ජත්තතාවය ඇති කරගන්නත් පුළුවන් ඒ වගේම සත්ත සංකාර කියලා එන පුද්ගල පරිවර්ජනතාවය කරන්නත් පුළුවන් අර පුද්ගලයා ඈත් කරන එක සත්ත සංකාර මජ්ජත පුද්ගල සේවනතාවය කියන ඒ තමන් වගේම මෙදහත් වෙච්ච මිනිස්සු ඇසුරට ලං කරගන්න එක කරන්නත් එයාට පුළුවන් ඒ වගේම මේ තද්දි මුත්තතාවය කියලා කියන තමන් ඒ නිවන පිණිස මේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හිත බර කරගත්ත ඒකට නැමිච්ච හිතක් තියෙන තද්දි මුත්තතාවය තමන්ට ඇති කරගන්නත් පුළුවන් මේවා කරන්න බැරි දේවල් නෙමෙයි මේවා පුළුවන් නිසා මේ වටිනා කාරණා පහ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණු කරගත යුතු ඕමනාව තියෙන කෙනෙකුට උපකාර පිණිස හේතු වෙන වටිනා කාරණා පහක් අපි අද ඒ කාරණා පහ ඔයත්තන්ට මේ විදිහට තේරෙන විදිහට කියන්නේ ඔබට තේරුම් යන විදිහට ගැඹුරු නැති ආකාරයෙන් උදාහරණ උපමා දෙමින් කියා දුන්නේ ඔබගේ හිතසුව පිණිස ඔබට නිවන පිණිස බෝධිය පිණිස අවබෝධය පිණිස ඔබ හැම දෙනාටම හිත නිවීම පිණිස මේ සියලු කරුණු උපකාර වේවා හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි දෙනියාය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ පින්වත් අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම ධර්ම දානය සිදු කරන්නේ ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට සහම මැතිණියට අධ්‍යක්ෂක මණ්ඩලය ඒ දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන ඒ වගේම පවුලේ සියලු දෙනාට විශේෂයෙන්ම දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දලු සපයමින් එතන්හා එක් වෙලා සිටින පාරිභෝගික ජනතාවට එතුමාගේ පින්කම් වලට නිතරම අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට ලුම්බිනි නිම්නේ වාසය කරන සියලු දෙනාට සහ net fm කාර්ය මණ්ඩලයට සකල ලෝකවාසී සියලු දෙනාට ආයුරාරෝග්‍ය සැපතත්
දෙලොව සුභසිතත් සාන්ත නිවන් සුවයත් ප්‍රාර්ථනා කරගෙන නිරන්තරයෙන්ම එතුමන් හා එක්ව පින් කරන්නාවු දෙනියයි ලුම්බිනි සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය පිණිසම සියලු කුසල් හේතු වේවා කියලා සම්‍යක් ප්‍රාර්ථනාවෙන් අද දායකත්වයට සුපුරුදු විදියට වෙනදා වගේම එකතු වෙනවා. මාසිකව එතුමා හැම මාසෙම මට මතක විදිහට තුන්වැනි සතියේ සෙනසුරාදා දවසේ දායකත්වයට දැන් වසර කිහිපයක් තිස්සේම දායකත්වයෙන් එකතු වෙන නිත්‍ය සමාජිකයෙක් වෙලා ඉවරයි. එතුමා අකණ්ඩව කරන ඒ උතුම් ධර්ම දාණය අපි හැමෝම සතුටින් අනුමෝදන් වෙනවා. ප්‍රාර්ථනා කරපු සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි දෙනියාය ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂක පින්වත් චමින්ද මහත්මා සහ එම බිරිඳ දියණිය ඇතුළු පවුල හැම දෙනාටම ආශිර්වාද කරනවා. ඒ ඇත්තන් හැම දෙනාගේම සියලු සත් පැතුම් ඉටු වෙලා ඒගොල්ලෝ හැම දෙනෙකුගේම ප්‍රාර්ථනා කරපු සියලු ඒ ප්‍රාර්ථනා බලයෙන් ඒ සියලු කුසලයට ශක්තියෙන් ඒ කුසලයේ බලයෙන් හැම අරමුණක්ම ජයගෙන ධර්මාවබෝධයත් පසක් කරන්න භාග්‍ය සැලසේවා. කිව්ව නොකිව සියලු දෙනාට හිතසුව පිණිස සියලු පින් හේතු වේවා. දෙවියොත් සතුටින් මේ පින් බලින් දෙව්ලෝ සැනසෙත්වා සූපත්ත්වා කියලා දෙවියන්ටත් ආශිර්වාද කරගෙන දෙනියයි ලුම්බිනිතේ කර්මාන්ත ශාලාවේ මිය පරලොව ගිය යම්තා ඥාතීන් සහ ඒ කාර්ය අපේ හිමිකාරිත්වය දරන පවුල හැම දෙනාගේම චමින්ද මහත්මා ඇතුළේ පවුල හැම දෙනාගේම සංසාරගත මියගිය ඥාතීන් එවැගේම කාර්ය මණ්ඩලයේ මියගිය ඥාතීන් සහ තේදළු සපයන සියලු දෙනාගේ පවුලවල මියගිය ඥාතීන් සහ පාරිභෝගික ජනතාවගේ මියගිය ඥාතීන් සහ ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත් විශේෂයෙන්ම බොහොම ආසන්නේම ජීවිතය අත්හැරලා ගිය මට මගේ ජීවිතේ ඉතාම සමීප මට වැඩියෙන්ම ආදරය කරපු මගේ ආච්චිට සීලවති අම්මටත් මේ වෙලාවේ ආශිර්වාද කරගෙන කිව නොකිව සියලු සසරගත මියගිය ඥාතීන්ට පරලොව සැනසිල්ල සූපත් භාවය පිණිසම සියලු පින් හේතු වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම පින්වත්නි චමින්ද මහත්මයා ඇතුළු දායකත්වයෙන් එකතු වෙච්ච හැම දෙනාටමත් නෙත් FM අධිපති අපේ පින්වත් සභාපතිතුමා නිහාල් මහත්මාට, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී අසංග මහත්මා, ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු සියලුම ආගමිකංශයේ සියලු පින්නතුන්ට, මේ නෙත් ශ්‍රවණය කරන්නා වූ සියලු ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ හැම දෙනාටමත් හිතසුව පිණිස, නිවන පිණිස, යහපත පිණිස, පරලොව සුගතිය පිණිස, නිරෝගී සුව පිණිස, දීර්ඝායුෂ පිණිස සියලු පින් කුසල් හේතු වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. එමනම් අපේ අද ධර්මානුශාසනාව නිමවන මොහොතේ උපේක්ඛා සබ්බොච්චංගේ ඇසුරේ මේ ධර්මානුශාසනාව තුළ කොයි විදිහටද මේ වැඩිමේදී ප්‍රධානවනේ කරුණු පහ පිළිබඳ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ දේශනා කළේ පිළිබඳ තිබෙන ගැටලු අපි ධර්ම සාකච්ඡාව තුරදී තවදුරටත් විමසන්නට බලාපොරොත්තු වෙනවා. පෙරැන්දේ සිටින කියලා ආරාධනා කරනවා. දිගින් දිගටම අදත් ධර්ම දේශනා පැවැත්වූ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ නිවීම පිණිස ධර්ම දේශනේ නම් මේ මහා පින හේතු වේවා කියලත් අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. අපි ප්‍රවෘත්ති විරාමය ලබාගෙන නැවතත් සෙත්නිතසුපුව ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. සෙත්නිතසුපුව ධර්ම සාකච්ඡාව සමග එක්වන මොහොත අපි නැවතත් වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සෙත්නිතසුපුව වෙනුවෙන් নমස්කාර පූර්වකව පිළිගන් ලබනවා. අද උන්වහන්සේ ධර්ම දේශනය තුළ විශේෂයෙන් උපේක්ඛා සම්බෝධංගය තුළ සත්ත මජ්ජත්තා, ඒ වගේම සංඛාර මජ්ජත්තා, සත්ත සංඛාර කියලා එන පුද්ගල පරිවජ්ජතා, ඒ වගේම සත්ත සංඛාර මජ්ජත්ත පුද්ගල සේවනතා, තදාති මුත්තතා වශයෙන් කොයි විදිහටද මේ ජීවා ජීව වශයෙන්, ඒ වගේම අපි කොහොමද මේ ඇලීම් ගැන කතා කරන්නේ කියලා උන්වහන්සේ ධර්මදේශනාව තුළ විග්‍රහ කිරීමක් කළා. අපේ හැමදෙරුවනේ දැන් මේ
උපේක්ඛාව පිළිබඳ කතා බහ කරද්දී විශේෂයෙන්ම උපේක්ඛා සම්බොජ්ජංගය තුළ අපි සරල අර්ථයෙන් ගත්තහම මැදිහත් බව, එහෙම නැත්නම් අපේ සිතේ තියෙන මධ්‍යස්ථ බව කියලා අපිට හැඟෙනවා. මේ තුළදී අපේ හාමුදුරුවනේ දැන් මේ උපේක්ඛාව කියන්නේම අපි ඔබ වහන්සේත් යම් යම් අවස්ථාවල උදාහරණ වශයෙන් ගත්ත කාරණා තුළත් අපි යම් යම් දේවල් වලට ඇතිවන ආශාව වෙන්න පුළුවන්. ඒ තුළ අපි බලන මේක දිහා බලනකොට අපිට ඇත්තටම බැඳීමක් ඇති කරගන්න ඕනද, මේ අපේ සහෝදරයා වෙන්න පුළුවන්, ඔහු කෙරෙහි අපි වැඩි ඇල්මක් තියෙන නමුත් අපි අල්ලපු ගෙදර ඉන්න දරුවා කෙරෙහි අපි වැඩි ඇල්මක් නැති වෙන්න පුළුවන්. අපේ දරුවා යම්කිසි ජයග්‍රහණයක් ලැබුවාම ඒ ජයග්‍රහණයේදී අපි සතුට වෙනවා. අපේ යාබද නිවසේ දරුවා ජයග්‍රහණයක් ලැබුවාම එය සමහර විට අපේ ද්වේෂයට හේතු වෙනවටත් පුළුවන්. උපේක්ඛාව කියන්නේ අපේ හාමුදුරනේ එකතකින් මුලාවක්ද, මේ රැවටීමක්ද, මෙය යම් කිසි ක්ලේශයන්ට ග්‍රහණය වීමක්ද මේ උපේක්ඛාව කියලා කියන්නේ හාමුදුරනේ? උපේක්ඛාව ග්‍රහණයක් වෙන්නේ නැහැ. උපේක්ඛාව නැති තැනයි ක්ලේශයන්ට ග්‍රහණය වෙලා තියෙන්නේ. එහෙමයි. හැමතිස්සෙම උපේක්ඛාවෙන් කරන්නේ අර අන්තයකට ගිහිල්ලා ඇලෙන හෝ ගැටෙන එක වළක්වන එකනේ. එතකොට එතෙන්දී හැමතිස්සෙම අර කෙලෙස් වල ග්‍රහණයෙන් හිත ගලව ගන්නවා. ඕනම තැනක උපේක්ෂාව අන්තයට ගිය තැනනේ සමීර හැම වෙලාවෙම ක්ලේශ ග්‍රහණයට අහුවෙන්නේ. දැන් අපේ හැමතිස්සෙම මම අදහස් කරලා ඉතින් දැන් අපි මැදිහත්ව බලනවා කියලා සැනසෙන්න උත්සාහ කරනවන සමහර කරුණවලදී දැන් මේ මැදිහත්ව බැලීමමද මේ උපේක්ෂාව කියන්නේ? නැත්නම් ඒ අපි කරගන්න රැවටීමක් නෑ. දැන් අපි මෙතන මේ ඇත්තටම සප්තබොජ්ජංග වඩන කෙනෙක් තුල ඇති වෙන උපේක්ෂාව කියලා කියන එක සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් බැරි උපේක්ෂාව. මේක මේ විදර්ශනා ප්‍රඥාවක් හොඳට ඇති කරගත්ත මට්ටමේ භවනානුයෝගීෙකුට තමයි ටිකක් හරි ප්‍රකට වෙන්න ගන්නෙ. සප්තබොජ්ජංග උපේක්ෂා සම්බොජ්ජංග මේකේම ප්‍රකට එකක් නෙමෙයි. සැහැල්ලුවෙන් හිතන්න එපා උපේක්ෂාව කියන එක. උපේක්ෂාවේ ප්‍රභේද තියෙනවා. විවිධ විදිහට තැන්වල අපි උපේක්ෂාව ගැන කතා කරන. දැන් සරලව කිව්වොත් බ්‍රහ්මාති මාතා පිතරෝ කියනවා ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට සතර බ්‍රහ්ම විහරණ තියෙනවායි කියනවානේ. එතකොට ඒ නිසා ඒ අය බ්‍රහ්ම ගති ස්වභාව තියෙන මොනවද සතර බ්‍රහ්ම විහරණ කිව්වේ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට එතෙන්දිත් උපේක්ඛා කතා කරන්නේ. එහෙනම් ඕනම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට උපේක්ඛා තියෙනවා කියන්නේ නිවනක්, බෝධිපාක්ෂික ධර්මයක්, ධර්ම කියන්නේ මේ සද්ධර්මය තුළ ඇති කරගත්ත ප්‍රතිපදාවක් ආපු උපේක්ෂාවක් නෙමෙයි. දරුවෙක් වෙනුවෙන් ආපු උපේක්ෂාවක් කියනවා එතන. හරි. ඒ උපේක්ෂාවයි මෙතන කතා කරන උපේක්ෂාවයි ප්‍රභේද වශයෙන් ගත්තම මේක දෙකක්. එහෙමයි. හත්පසින්ම දෙකක්. හැබැයි මේ දෙකේම තියෙනවා එක්තරා එක ස්වභාවයක්. හාත්පසින් දෙකක් කියන එකෙන් මම අදහස් කරේ උපේක්ඛා සම්බොජ්ජංගේ මේ නිවන පිණිස හිත වඩන කෙනෙක් ඇති වෙන බෝධිපාක්ෂික ධර්මයක්. අරක ඇවිල්ලා සතර බ්‍රහ්ම විහරණ කියන්නේ බ්‍රහ්මයන්ට තියෙන ස්වභාවයක්. ඒක අම්මා තුල තාත්තා තුල ධර්මයක් දැනගෙන නැතුවම ඇති වෙන ගුණයක්. දැන් ඒ බ්‍රහ්ම විහරණේ කියනකොට ඔබ හිතන විදිහට මට සමීර කියන්න, සතර බ්‍රහ්ම විහරණ වල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තුල තියෙන උපේක්ඛාව මොන වගේ වෙයිද? මට හිතෙනවා ඔබ ওই ප්‍රශ්නේ මගෙන් ඇහුවෙත් ඒ අම්මලා තාත්තලාගේ තියෙන උපේක්ෂාවක් අල්ලගෙනනේ. එහෙමයි. ඒ උපේක්ෂාව කියලා බ්‍රහ්ම විහරණ වල තියෙන උපේක්ෂාව විය හැකියි කියන තැන ඉඳලා ඔබ හිතන්න අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ උපේක්ෂාව කියන වෙද්දී මොන වගේ උපේක්ෂාවක්ද? දැන් එතනදී මොකද ඔබත් තාත්තා කෙනෙක්නේ. ඒ නිසා ඔබට ඔබගේ බිරිඳට තමන්ගේ ගෙදර තමන් දෙමව්පිය බවට පත් වෙලා තමන්ගේ දරුවා ගැන තමන්ට තියෙන ඒ බ්‍රහ්මාති මාතා පිතරෝ කියන ගුණය ඇතුළේ ඉඳන් ඔබ ඔබේ දරුවෝ ගැන ඔබට තියෙන උපේක්ෂාව මොන වගේ උපේක්ෂාවක්ද කියලා ඔබ කියන්න බලන්න. මොකද අපි තාත්තා කෙනෙක්නේ, ඔබනේ තාත්තා. දැන් එතන තමයි අපි හඳුනගන්න මොකද? දැන් හිතන්න ගෙදර වීදුරුවක් බිඳිනවා. හා. මේ වීදුරුව බිඳෙන අවස්ථාවේදී
මගේ පුතා මේක බින්දොත් සමහර විට ඒ තරම් අපි හිතට ගන්නෑ ආ මේ මගේ දරුවන කියලා හිතනවා. නමුත් වෙන කෙනෙක් වෙලා මේ විදුරු බින්දොත් එහෙම අපි හිතේ ද්වේෂයක් හට ගන්නවා. එතකොට තමයි දරුවා කෙරෙහි ඇති වෙන උපේක්ෂාව කියලා සාමාන්‍ය විදිහට අපිට තේරුම් යන දේ අපි හඳුන අපේ ජීවිත තුළ. එතකොට එහෙම නැත්නම් දරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් අපිට දරුවා 3-4 දෙනෙක් ඉන්නා නම් ඒ සියලු දරුවන් කෙරෙහි මැදිහත් සිතින් බලන එක උපේක්ෂාව විදිහට අම්මගේ තාත්තගේ උපේක්ෂාව විදිහට හඳුනාගෙන තියෙනවා අපි හැමෝටම. සමිරෝය උපේක්ඛාව අපි දැන් මේක ඇත්තටම මේ වෙලාවේ අම්මලා තාත්තලා බොහෝ අහගෙන ඉන්නවනේ. එහෙමයි. ඒ නිසා මේ අම්මලා තාත්තලට දැනගන්න මේ උපේක්ඛාව ගැන ටිකක් තීරුම් කරලා දෙන එක හොඳයි ඇත්තටම. එහෙමයි අපි හඳුනන. ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරත් එක්ක බැඳිච්ච කතාවක් මේක ඇතුලේ තියෙන්න ඕනේ. එහෙමයි. නිකන් එකක් නෙමෙයි. දැන් ඔන්න ඔබ හිතන්න මෙතන මෙත්තා එක්ක අර කරුණා මුදිතා ඔය කරුණා මුදිතා කියන්නේ මහා පුදුම කාරණා දෙකක්. මේ දෙක නිකන් එකටම බැඳිච්ච විවාහ වෙච්ච සහකාරය සහකාරි වගේ නිකන් එකටම බැඳුණ නමුත් දෙකක්. මේ දෙක එහෙමයි ආත්පසින් දෙක. හැබැයි එකටම නිකන් කාසිය දෙපැත්ත කියලා කියනවා වගේ වෙන්නත් පුළුවන්. අමුතු දෙකක් මේක. කරුණාගෙන් කියන්නේ පරදුක්කේ හදයන් කම්පතිති කරුණා. අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙන එකට කරුණා කියනවා. يعني සරලවකුව දුකට කැමති නැහැ. අනිකාගේ දුකයට කැමති නැතිවීම කරුණා. මුදිතා කියන්නේ අනිකාගේ සැපයට කැමති වීම. එහෙමයි. බලන්න මේ දෙකේ තියෙන එනියන් බැඳීම දුකට අකමැති වීමයි සැපයට කැමති වීමයි. බලන් ගියාම එකම දේ ඈ. හරි. කෙනෙක්ගේ සැපයට අකමැති වෙනවා කියන්නේ යා දුක්කනට අකමැති වෙනවා කියන එක. දුකට අකමැති වෙනවා. දැන් මේ කරුණා මුදිතා එකල නෙගතා වෙන්නේ මෙත්තා කරුණා මුදිතා. මේක අපි තව විදිහකට තේරෙන්න ගමු. උදාහරණයක් අරගෙන ඔන්න දරුවෙකුට විභාගයක් වෙනුවෙන් අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ඒ ළමයා වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් ටික කරනවා. ඒ කියන්නේ අමතර පන්ති වලට එක්කන් යනවා. විවිධ විදිහට විභාගයේ සමත් කරගන්න අවශ්‍ය උත්සාහයන් මේ අම්මා හෝ තාත්තා දරනවා. එහෙමයි. ඔතෙන්දී අපි කියමු එක අම්මා කෙනෙකුට තියෙනවා බ්‍රහ්ම විහරණ. තව එක්කෙනෙක් ඉන්න තව අම්මා කෙනෙක් බ්‍රහ්ම විහරණ ඉස්මතු වෙන්නේ නැති. එහෙමයි. දැන් ඔන්න බලන්න බ්‍රහ්ම විහරණ තියෙන අම්මා දුකට අකමැති සහ කියන කරුණාවයි සැපයට කැමති වෙනවා කියන මොදිතාවයි විභාගෙත් එක්ක කොහොමද ගැළපීලා එන්නේ? මේක හොඳට ඔලුවට ගන්න. මේ අම්මා බලනවා මගේ දරුවා විභාගෙන් අසමත් වුණොත්, ෆේල් වුණොත් මෙයාට සමාජයේ හොඳ රස්සාවක් හොයාගන්න බැරි වෙනවා. පිළිගැනීමක් නැති වෙනවා. හරි හමං වැටුපක් නැතුව බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. විභාගෙ මොනව වුණොත්ද අසමත් වුණා. දැන් අම්මාගේ තියෙන මතය සමස්ත සමාජයේ සිද්ධ වෙන දෙ නෙමෙයි. එහෙමයි. නැත්නම් මිනිසු බලයි අට පාස් නැති එවන් තමයි V8 වල යන්නේ කියලා. හරිද? එතකොට මේ විභාග සමත් වෙලා දහාඳුරනේ ওই දේශපාලකයෝ සැප විඳින්නේ කියලා. ඒක සමාජගතවනේ. අපි මේ කියන්නේ අම්මාගේ අම්මාගේ හිතේ. විභාගය වෙනුවෙන් අම්මාගේ මතය. එහෙමයි. අම්මා බලන්නේ හැමතිස්සෙම මගේ කොල්ලා විභාගි ෆේල් වුණොත් එහෙම මේකට සමාජයේ දුක් විඳින්න වෙනවා. හරියමන් රස්සාවක් හොයාගන්න බැරි වෙනවා. එතකොට අන්න විභාගයේ ෆේල් වෙන එක එක්ක වෙන දුක දැකලා ඒ අම්මා දුකට අකමැති වෙනවා සමීර. ඒ දුකට අකමැති වෙන එක කියන්නේ කරුණා. එතකොට කරුණා හින්දා තමයි ෆේල් වෙනවට කැමති නැත්තේ. එහෙමයි. හරිද? ඊට පස්සේ අනිත් පැත්තෙන් අම්මා බලනවා විභාගයේ පාස් වුණොත් හොඳ රස්සාවක් හම්බෙයි, හොඳ වැටුපක් හම්බෙයි, හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා අම්මා බලනවා. එතකොට විභාගේ පාස් වුණාම ඒ මානසිකත්වය නිසා එයා කැමති විභාගේ පාස් වුණොත් සැප ලැබෙන නිසා සැපයට කැමති කියන්නේ මුදිතා. මුදිතාවේ ප්‍රතිඵලයක් විදිහට විභාගෙන් සමත් වීම බලාපොරොත්තු වෙනවා. කරුණාවේ ප්‍රතිඵලයක් විදිහට විභාගේ අසමත් වීම ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔය දෙක. හරිද? එතකොට විභාගයෙන් පාස් වෙනවට කැමති වුණේ කරුණාද මුදිතාද?
පස් වෙනවට කැමති වුණේ. ඔව්. ඒ මුදිතා. මුදිතා. එතකොට විභාගයෙන් ෆේල් වෙනවට අකමැති වුණේ කරුණ. කරුණ. අන්න බලන්න කරුණයි මුදිතයි අම්මතුල එන විදිහ. අපි විභාගය කියලා ගත්ත එක සාධකයක්. එක උදාහරණයක්. එතකොට ඔතන උපේක්ෂා එන්නේ කොතෙන්ද ඔතෙන්ද? දැන් අපි මේ උපේක්ෂාව ගැන කතා කරේ. උපේක්ෂා වෙන්නේ කොතෙන්ද? පාසුනත් වෙරළුත් මගේ දරුවනි කියලා හිතන එකක් තියෙනවා. සමීර දැන් උපේක්ෂා එන්න නම් කරුණාමුදිතා නැති හිතක්කට තමයි උපේක්ෂාව නැති නැත්තේ. කරුණාමුදිතා තියෙන හිතක් හැමතිස්සෙම උපේක්ෂාවත් එක්ක එකතු වෙනවා. දැන් අපි ගමු සමහර අම්මා කෙනෙක් අර මං කියන්නේ බ්‍රහ්ම විහරණ නැති අම්මලා ඉන්නවා කියලා. ඇත්තටම බ්‍රහ්ම විහරණ ඉස්මතු වෙච්ච නැති අම්මලා හොයන්නේ කොහොමද? මේකට අපි ගමු උදාහරණ කීපයක්. සමහර අම්මලා ඉන්නවා කොල්ලා කොහොම හරි විභාගෙන් පාස් කරගන්න ඕනේ කියලා දතකන්නේ. දතකනවා කියන වචනේකට ගැලපෙනවා ඒ ජාති අම්මලට. ඒක අර අහිංසකර හැඟීමෙන් අර ඉස්සලා අපි කිව්ව කරුණා මුදිතා තියෙන අම්මලට නෙමෙයි. සමහර අම්මලා ඉන්නවා කොල්ලව කොහොම හරි විභාගෙන් පාස් කරගන්න ඕනේ කියලා දතකනවා. මෙයා පාස් වුණොත් එහෙම මේ කමලා ඔය උඩ දාගෙන අපිත් එක කියෝනේ වට මට නිකන් කියතේ කිය අපේ කොල්ලා කොහොමද පාස් වෙච්ච හැටි කියලා. යාගේ කොල්ලා පාසු නැනේ පෙන්වන්න පුළුවන් මට. ඕ ඒ කියන්නේ තව අසමත් වෙච්ච ළමෙක් ගිය අම්මට පෙන්වන්න මගේ ළමයා මෙන්න පාස් වුණා වන්න බලාගන්න අපේ ළමයි අපි හදලා තියෙන මෙහෙමයි කොහොමද මගේ හැකියාව. තමන්ගේ ගුණ පෙන්වන්න තමන්ගේ හැකියාව පෙන්වන්න තමන්ගේ වර්ණනා වෙනුවෙන් සමහරලාවට එක්ක තවත් පාස් වෙච්ච ළමයි අල්ලපු ගෙදර මේ විමලගේ කොල්ලා පාස් වුණා අපේ ගා පාස් වුණ නැති වුණොත් එහෙම විලිලැජ්ජයි ජීවත් වෙන්න බැරි වෙනවා නිකන් මේ ගමේ. ඈ ඒ නිසා කොහොම හරි මේකව පාස් කරගන්න ඕනේ. මේකට දතකන්නේ මම දතකන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ අරයා පරයා යන්න. හරිද? එයා පරද්දගෙන යන්න. ඒ වෙනුවෙන් එක්කෝ අපි හිතමු සමීර තමන්ට එන ගුණ වර්ණ ටික ලබා ගන්න තියෙන ආසාව. ඇත්තටම උතන තියෙන කාමේ. හරිද? බ්‍රහ්ම විහරණ තියෙන තැන කාමය ඇත් වෙනවා. දැන් බ්‍රහ්ම කියන්නේ කවුද? බ්‍රහ්මයෝ කියන්නේ කාම ලෝකෙන් උඩ ඉන්න පිරිසන්නේ. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ කාම මේ මානසිකත්වේ නැහැ. කාම ලෝකේ කියන්නේ බ්‍රහ්ම ලෝකෙට පල්ලෙහා. ඒ කියන්නේ දිව්‍ය ලෝක මනසල. දැන් අර බ්‍රහ්ම විහරණ පිරිච්ච අම්මා දරුවා ගැන කාම ගුණ මුල් කරගෙන කාමය ඉස්මතු වෙච්ච මානසිකත්වයක නෙමෙයි කියන්නේ. දැන් අපි එතන කාම කියන්නේ සංකප්ප රාග පුරිසස කාමෝ. පුද්ගලයාට කාම වෙන්නේ සංකල්ප රාගය. සංකල්ප රාගයක් කියන්නේ මොකද්ද? ඒ ඇලිච්ච සිතුවිලිනේ. එතකොට අර අම්මා විමලගෙන් විමලට කියනකොට අන්න මගේ කොල්ලත් පාස් වුණා ඔහේ ගෙළමයා වගේ. එහෙම නැත්නම් කමලට පෙන්වන්න ඕ ඔහේ ගෙළමයා වගේ නෙමෙයි අපේ කොල්ලා හරි දක්ෂයි කියලා ඒ වර්ණන ඒ තියෙන ಗುಣ අනිත් අය ඇවිල්ලා කියනවා අනේ සුනිත වාගේ ළමයා හරි දක්ෂයිනේ කියලා අනිත් අය තමන්ට ಗುಣ කියන එක අහන්න ඒ සමාජයට පෙන්වන්න. මේ මොනවද? කාම ಗುಣ. හරිද? ඇහැට පේන රූපයට තියෙන ඇලීම්, කනට ඇහෙන ශබ්දවලට තියෙන ඇලීම්, ඕවනේ ඔය ඔක්කොම මනසට එන අරමුණු. එතකොට මේ කාම ಗುಣ පිරිච්ච තැන බ්‍රහ්ම විහරණ නැහැ. ඒව කැලේ. එතකොට මොකද වෙන්නේ? ළමයා පාස් වුණොත් එහෙම අනේ මගේ කොල්ලා මාව ගොඩ දැම්මා වගේනේ කතා කරන්නේ. හරිද? ෆේල් වුණොත් ඉවරයි. ඉතින් කියේවා මෙතන කියන්නත් බෑ කියන ඒවා. එහෙමයි. එතකොට සමීර අන්න එතෙන්ද තියනවා බ්‍රහ්ම විහරණ නැත. කරුණා නෑ, මුදිතා නෑ, මෙත්තා නෑ, උපෙක්ඛා නෑ, මෙලෝ දෙයක් නෑ. කාමය, තනිකරම කාමය. ඒ එහෙම අම්මලා ගොඩක් ඉන්නවනේ අද ඇදගෙන යනවා. ඔය විභාගේ පාස් වුණාට පස්සේ ෆේල් වුණාට පස්සේ දෙකේදී දෙවිධයක දැඩි ප්‍රතිචාරයක් තියෙනවා නම් ඕලාරික ප්‍රතිචාරයක් තියෙනවා නම් දෙවිධයක හොඳට මතක තියාගන්න බ්‍රහ්ම විහරණ නැහැ. බ්‍රහ්ම විහරණ තියෙන අම්මා
පාස්සුනහම දරුවට තියෙනනේ මෙත්තා මෙත්තම තම පාස්සුනත් ඒ කරුණාමුදිතා මේ කරුණාමුදිතම තමයි පාස්සුනත් ඒක තමයි උපේක්ෂාවේ ස්වභාවය. ෆේල් වුණත් මෙත්ත නැති වෙන්නේ නැහැ. ෆේල් වුණා කියලා මෛත්‍රිය නැති වෙන්නේ නැහැ. අන්න ෆේල් වුණාම මෛත්‍රිය නැති වෙන නම් උපේක්ෂාව නැහැ. ෆේල් වෙච්ච ගමන් අර පිටහරහට ගහනවා නම් ඒක නෑ අපේ හොඳ මෛත්‍රිය නෑ. ඒ කියන්නේ මෛත්‍රිය තියෙන තැන පාස්සුනත් ෆේල් වුණත් මෛත්‍රිය නම් මෛත්‍රිය. කරුණා නම් කරුණා. මුදිතා නම් මුදිතා. හරිද? උපේක්ෂා නම් උපේක්ෂා. පාස්සුනහම වගේම තමයි ෆේල් වුණහමත් එතෙන්දි දරුවගෙන එනවා. දැන් අම්මට තියෙන එක ඉලක්කයන්නේ පාස්සුනොත් සැප ලැබෙයි කියන මුදිතාවයි ෆේල් වුණොත් දුක ලැබෙයි කියන අනේ ෆේල් වෙන්න එපා කියන දුකටකම ඇති කරුණාවයි. ඇත්තටම මේ දෙක තියෙනවා නම් ෆේල් වුණොත් මොකද කරන්න ඕනේ? අපි කොහොම හරි ඊළඟ පාර මේක කරගමු පුතේ. වාට මම ඉන්නවා. වාට බැරි නෑ පුතේ. වාට මේ ටික පුළුවන්. අපි වාට බලන්නකෝ. වාට මේ වැරදිච්ච තැන් ටික මේ ටික අපි ටික හදාගමු කියලා අර ළමයාට මේ සුබවාදී ඉලක්කයකට යාව කොහොම හරි ගෙනියන්න දක්ෂ වෙනවා මේ අම්මා. එයාව එතන අතරමඟ දාලා එයාට ගහලා තල්ලා පෙළලා මේ තව පීඩනයක් දීලා එයාගේ මනස වට්ටලා ආපහු විභාගයට මූණ දෙන්න තියෙන මානසිකත්වෙත් ඒකට තියෙන ප්‍රියබව විභාගයට තියෙන ප්‍රියබවත් නැති කරලා ඒක එතෙන්ට එන්නේ අම්මා. යම්ම උත්සාහ කරනවා මේ ළමයාව කොහොම හරි තව තව දිරිමත් කරලා එයාට පීඩනයක් ඇති වෙන්නේ නැති වෙන විදිහට එයාගේ හිත ශක්තිමත් කරලා මං අම්මා ඉන්නවා පුතේ වාට. ආ කොහොම හරි මේක කරමු. වාට පුළුවන් පුතේ. අන්න මුදිතා. අන්න මෙත්තා. අන්න මෙත්තා. එතකොට පාස්සුනාසීම ෆේල් වෙච්ච තැනත් මෙත්තා ඇත්නම් එහෙනම් උපෙක්කා. ඒ කියන්නේ පාස්සුනත් එකයි ෆේල් වුණත් එකයි කොතනත් එකයි එක විදිහම මෙත්තා. එක විදිහම මුදිතා. එක විදිහට කරුණා. උපෙක්කාව තියෙන තැන එකයි ස්වභාවය. එතකොට දැන් ඔබ කිව්වා භාජනයක් බිඳුනම මගේ එකා කරාම කමන්නේ එහා ගෙදර එකා ගුණොත් ඒ එතන තියෙන්නේ කාමෙ තමයි ඇලීමයි ගැටීමයි. හරිද? අම්මා කෙනෙක් තුල තියෙන මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා කියන ඒවැදී අන් සියලු දරුවෝ ගැනත් ඒ එක හැඟීමක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තුල ඇත්තටම මෙත්තා තියෙන අම්මට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාරුණික බව සියලු දරුවන් කෙරෙහි. ඈ දැන් ඔයා හිතන්න සමීර මම ආස කරන ගස් වර්ගේ විතරක් මම මේ ගහට ආදරේ අනිත් ගස් වලට මම ආදරෙන්නේ. දැන් මොල්ලේ මේ වටිනාකමක් වොමනා කරන මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු වඩුවෝ එහෙම නැත්නම් වඩුවන්ට දැව සපයන ඒ සැපයුම් කරුවෝ ඈ ලී මොල් හිමියන් ඒ ජාතියේ අය හොඳ වටිනා අරටුවක් තියෙන මිලක් හොඳ මිලක් තියෙන ගස් වලට ආයි ගස් වටිනවා. ඒ ගස් හොඳයි. එහෙම නැති ගස් තියෙන්නේ ඕව වැඩක් නැහැ. එයා සමහර ඒ ගහ මිලක් නැති වෙන්න පුළුවන්. හැබැයි ශක්තියක් නැහැ කියන්නේ ගහ. හොඳට හෙවණ තියෙන ගහක් වෙන්න පුළුවන්. හැබැයි ආට මිලක් නැත්නම් දැන් හොඳම උදාහරණේ සාමාන්‍යයෙන් මම දන්න විදිහට නුග ගස් එහෙම ඔය මේ කපලා මේ සහදන්න පුටු හදන්න බඩු වලට පාවිච්චි කරන්නේ නැහැ නේ. නමුත් බොහොම විශාලට වැඩෙන ගහක්. හොඳ හේවන තියෙන ගහක් නේ. දැන් එතකොට දැවමය ශාක පාවිච්චි කරන ඒවැම් වටිනාකමක් ගන්න ඒවැම් මිලක් ගන්න මිනිස්සේ කැලේක තියෙන නුග ගහට අකමැති. එයා කියන මේ ගහ ඇති වැඩක් නැහැ. බොරුවට නිකන් ඉඩනාස් වෙලා මේක කපලා මෙතන තේක ටිකක් දාන්න ඕනේ. අර මේ අපි හැමදාම කියනවා මම මතකුණා අර සෙන්සවේරියා කියන ගහටත් ඔය වගේ දෙයක් නේ සිද්ධ වුනේ. ඒ ගහත් දැන් බොහෝ දෙනෙක් නයින ගහක් නයිපෙන ගහක් කියලා විසක් කරලා තිබ්බ ගහ පස්සේ පිරසක් වගත මේක මේ ඔක්සිජන් වැඩියෙන් මුදා හරිනවා කියලා. දැන් වටිනාකම වැඩි වෙලා තියෙනවා. දැන් කාමර ඇතුලේ තියා ගන්නවා අර NASA එකෙන් කිව්වට පස්සේ දැන් ඉතින් මිනිසුන්ට ඒකේ මිලත් වැඩි වෙලා ඉස්සර පාරවල් අයිනේ කැලේ තිබ්බ ගණන් ගත්තේ නෑ. දැන් ඇමරිකාවේ NASA එකෙන් කිව්වේ මේකේ ඔක්සිජන් තියෙනවා කියලා. ඒ වගේ තමයි. ඒ කියන්නේ හැමතිස්සෙම තමන්ගේ මතයට තමන්ගේ එකඟතාවයට තියෙන එක විතරක් ඇලීමෙන් අනිත් සියල්ල ගැන ගැටීමෙන් තියනවා කියන දේ උපේක්ෂාවක් නෑ. හරි. දැන් ඇත්තටම තමන්ගේ දරුවක් වැරද්දක් කළොත් ඒක සුද්ධ කරන්නයි අනිත් දරුවා වැරද්ද කරාම ඒකට අත දිගහැරලා ගහන්නයි යන තැන උපේක්ෂාවක් නෑ. තමන් ආදරය කරන සතෙක්ට දැන් අපි හිතමු සමහර ඔය සුනක වර්ගවල ඉන්නවනේ බල්ලන්ගේ එක එක බ්‍රීඩ්ස් වටින බ්‍රීඩ්ස් විදියට පිටරටින් ආපු අය ඉන්නවා. එතකොට ඒ ජාතියේ බල්ලෙක්
ගැන තියෙනවා නම් ආදරය, වෙන ජාති බල්ලෙක් ගැන තියෙනවා නම් එහෙම ගණන් ගන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ මේ අපි දන්න එක්තරා නිවසක එයාලගේ මේ අර බල්ලු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා ලුසිෆර් කියලා, අනිත් එක්කෙනා ඉන්නවා මේලි කියලා. දැන් මේ මේලි කියන එක්කෙනා මේ පිටරට බ්‍රීඩ් එකක් නෙමෙයි, හරිද? එයා මේ සාමාන්‍ය සුනකේ. එතකොට දවසක් හොස්පිටල් එක, කියන්නේ බලු හොස්පිටල් තියෙනවානේ, මොකක් හරි ලෙඩක් ඇදිලා හරි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හරි මේ කට්ටිය මේ බල්ලව අරන් ගියාලු. එයා විතර අරන් ගිහලා තියෙන. අර ලුසිෆර් කියන එක්කෙනා ලැබ්‍රඩෝ කෙනෙක්. එයා හොඳ බ්‍රීඩ් එකක්, හොඳට හැදිච්ච ලස්සන බල්ලෙක්. එයාව ගෙනිහිල්ලා නැහැ දැන්, අර එයාව විතරයි ගෙනihin තියෙන්නේ. එතකොට මේ අර එතන අනිත් ඒ වෛද්‍යවරයා ළඟට ආපු අනිත් බල්ලෝ අරගෙන ආපුවා ඉන්නේ. එතන ඉන්නේ ඔක්කොම හොඳ හොඳ බලු අරගෙන, හරිද? දැන් මේ ගෙදර කට්ටිය මේ බල්ල අරගෙන ගියාට පස්සේ මේලි කියන එක්කෙනාව ඒ බැල්ලිව මේ අතන අර ඉන්න මිනිස්සු නියන් අපෝ මේ මොකෙද්ද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ වගේ නියන් ප්‍රතිචාරයෙන්ම පේනවලු, ගණන් ගන්නේ නැහැ ඒ ප්‍රතිචාරයෙන්. ඇත්තටම බල්ලන්ට ආදරය කියන එක, සත්වයන්ට ආදරය කියන එක තිබ්බනම් ඔහොම වෙන්නේ නැහැනේ. වටිනා බල්ලි නෙමෙයි ඔය, මොකෙද්ද ඔය මේ මිනිසුන්ට සල්ලි නැතුව ඇති හොඳ බල්ලෙක් ගන්න එහෙමයි නිතර හිතන්නේ. දැන් ඇත්තටම මේ මිනිසුගේ ගෙදර හොඳ එකෙක් ඉන්නවා, හරි? පසුගිය දවස්වල FB එකේ ওই විදිහම කතාවක් ගියා අපි හැමතැනම, අර වෙඩින් එක දේ මංගල උත්සවයේ මමත් ඒ වීඩියෝ එක දැක්ක. ඇත්තටම හරිම, ඒ කියන්නේ එතන දැන් අපි දැකලා නැහැ නේ ගොඩක් අය නිසා මොකද්ද කියලා කුතුහලයකේ. එතන ඒ මනමාලිට ටෑග්ගක් විදිහට පෙට්ටියක ගෙනත් දෙනවා බලු පැටියක්. මං හිතන්නේ එයා බල්ලන්ට ආස ඇති. ඒ මුලින් ගෙනත් දෙන්නේ ඔය අපේ රටේ අනන්‍යතාවයේ තියෙන සාමාන්‍ය බලු පැටියෙක්. එයා හිංසක ලස්සන බල්ලේ බලු පැටියෙක්. හැබැයි එයා අර වටින බ්‍රීඩ් එකක් නෙමෙයිනේ. එතකොට ඒ බලු පැටිය පෙට්ටිය අරලා දැක්ක ගමන් අර ගෑනු කෙනා අහක බලාගත්තා, මොකද්ද මේ දුන්න නිකන් නේද වෙඩින් එකට, මේවා සර්ප්‍රයිස් ද වගේ මේ ඊයා කියන විදිහට එයා ප්‍රතික්ෂේප කරා. ඒකේ මූණේ ඉරියව්වේ සියල්ලෙම මේ ප්‍රතික්ෂේප කිරීම තේරුණා මිනිසුන්ට. ඊට පස්සේ දැන් එයාගේ හිත ඉක්මනට හදලා හරි 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 පොඩ්ඩයින ගණන් ගන්න එපා කියලා මේ අර හොඳ බ්‍රීඩ් එකක් කියලා කියන බලු පැටියෙක් ඔන්න දැන් ගෙනාවගෙන ආපු ගමන් මෙයාගේ මූණේ තීච්චර ඔක්කොම අඳුරු ගතිය නැති වෙලා මලක් පිපුණා වගේ වඩාගෙන අර පැටිය ළඟ ඉද්දිම දැන් ඒ පැටියට පේනවා පෙනීම මේ හොඳයි කියන බලු පැටියා, හොඳ බ්‍රීඩ් එකක් කියන බලු පැටියා වඩා ගන්නවා, තුරුල් කරගන්න. එතන තියෙන කාමේ කාමයේ බ්‍රහ්ම විහරණ නැහැ. බල්ල දෙන්නා ගැන දෙවිධයකට එකෙකුට තියෙන මෙත්ත නෙමෙයි. එතන ඇති මෙත්තෙකුත් නැහැ, කරුණෙකුත් නැහැ, මුදිතෙකුත් නැහැ, මොකෙක්වත් නැහැ. මෙත්තා තියෙනවා නම් කරුණා තියෙනවා නම් මුදිතා තියෙනවා නම් රහස තමයි උපේක්ඛා තියෙන්නේ. ඒ කියන්නේ බලු පැටව දෙන්න වටිනා බල්ලද නොවටිනා බල්ලද කියලා නැතුව දෙන්නා ගැනම සමාන මෛත්‍රියක් තියෙනවනම්, සමාන කරුණාවක් තියෙනවනම්, සමාන මුදිතාවක් තියෙනවනම් ඒ තමයි උපේක්ඛා. ඇත්තට මෙතන උපේක්ඛා තියෙනවා. එක්කෙනෙක්ට තියෙනවනම් එක විදිහක ප්‍රියභාවයක්, අනිත් කෙනා ගැන අප්‍රිය භාවයක් තියෙනවනම් එතන තියෙන ඇලීම් ගැටීම්. දැන් බ්‍රහ්මයන්ට නැහැ මේ දෙක. බ්‍රහ්මයෝ කාමයෙන් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්න තරහත් නැහැනේ. බ්‍රහ්මයන්ට තරහ නැහැ. එතකොට බ්‍රහ්ම විහරණ කියන එකේ ස්වභාවය ඒකයි. එතකොට දැන් මේ අර වටින් නොවටිනා සතාට තරහ ඇවිල්ලා ගැටිලා වටිනා කියන එක්කනාගෙන ඇලෙනවා නම් ඇලීම් ගැටීම් ඇතුළේ ඇති බ්‍රහ්ම විහරණයනේ. ඒ නිසා අපිට සමාජයේ වටින්නේ ඒ ඇලීම් අන්තයට ගිහිල්ලා පැත්තකට ඇලෙලා අනිත් පැත්තට ගැටෙන තැන නෙමෙයි. ඇත්තටම මේ උපේක්ෂා සහගත වෙන එක. ඒ නිසා අපි ඔය මේ දැන් බෝධිපාක්ෂික ධර්ම තුල කතා කරන උපේක්ෂාව ඒත් මැදහත් වීමක් මධ්‍යස්ත බවක් තමයි. මේ ඔක්කොම මැද. හැබැයි මේ සාමාන්‍ය සමාජයේ මිනිස්සුන්ට නිවනක් ගැන දන්නෙත් නැති, අපි කියමු සමීර සමහරලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවක් අහලවත් නැති, බුද්ධ ශාසනයක් ගැන දන්නේවත් නැති මිනිස්සු දැන් සමහර රටවල ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන කිසිම එහෙම හැඟීමක් නැහැ, අහලත් නැහැ, එහෙම බුද්ධ ශාසනයක් ගැන දන්නෙත් නැහැ. ඒ වගේ අයටත් සමහර වෙලාවට මේ මැදහත් බව කියන එක
අර සමවිධියට තියෙනවා. එතන තියෙන්නේ උපේක්ඛා සම්බොජ්ජංගයට අදාළ උපේක්ෂාව නෙමෙයි, බ්‍රහ්ම විහරණවල තියෙන උපේක්ෂාව. බ්‍රහ්ම විහරණ කියන උපේක්ෂාව බුද්ධ ශාසනයක් ඇතා නැතා ඕනෑම කාලයක තියෙන ඕනම කෙනෙක් තුළ තියෙන්න පුළුවන්, ඇතමෙක් තුළ නැති වෙන්නත් පුළුවන්. එහෙම ධර්මයක් තමයි එතනදි කතා කරන බ්‍රහ්ම විහරණවල උපේක්ෂාව. හොඳයි, වචන වර්ණගද්දී කොයි විදිහටද නිවැරදි අර්ථ දැක්වීම කියන දේ පිළිබඳ වඩාත් වැදගත් වෙනවා. විශේෂයෙන් මේ දවස්වල මේ වාර විභාගත් ක්‍රියාත්මක වෙන කාලය තුළ අපේ හැමදෙරුවන්ගේ මේ විග්‍රහ කිරීම වඩාත් වැදගත් කිවි කියලා අපිට හිතේ. අපි විරාමයක් ලබාගෙන නැවතත් සිත් නැතසුප ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. අපි නැවතත් සෙත්නෙත් අසපු ධර්ම සාකච්ඡාව සමග අපි හැමතුරනේ දැන් මේ උපේක්ඛා කියන වචනය කොයි විදිහටද විවිධාකාරයන් වර්ණගින්නේ කියන දේ, සතර බ්‍රහ්ම විහරණ තුළ සහ උපේක්ඛා සම්බොජ්ජංගය තුළ මේ එකම වචනේ වර්ණගින්නේ කොහොමද කියලා ඔබ වහන්සේ පැහැදිලිව අපිට දේශනා කළා. ඒ වගේම තවත් වචනයක් නේ අපි හැමතුරනේ දැන් අද ඔබ වහන්සේ සඳහන් කළ මේ සත්ත මජ්ජජතා කියන එකේදීත් සහ සංඛාර මජ්ජජතා කියන කාරණාවේදීත් ජීව සහ අජීව කියන දෙහෙම නැත්තම් අපිට මේ ජීවේ තියෙන සහ ජීවේ නැති කියන කොටස් වලදී සංඛාර කියන දේ වචනේ අපේ හැමදුරනේ මේ අජීව. ඒක ජීව කියනවට වඩා විඥාන කියලා කියනවා. කියන්නේ සවිඥානක විඥාන. කියන්නේ ජීවය කියන වචනේ පාවිච්චි කරද්දි මම අර කිව්වේ ගස් වලටත් මිනිස්සු කතා කරනනේ ජීවේ තියෙනවා කියලා. එහෙමයි. හැබැයි ජීවේ තියෙන සියල්ල සංසාරේ උපදින්නේ නැහැ. සසරේ කර්මානුරූපව භවගාමි ගමනකට යටත් වෙලා නැහැ නේ ජීවයේ තියෙන සියලු දෙනා. එහෙමයි. ඒකින්ද ඒක හරියට තේරුම් ගන්න ඕනේ තෙන්දි. අනේ ඒක එතන අපි හැමදෙම ගොඩක් වැදගත් වෙන අතර නැවත ඉපදීමක් කියන කාරණාව පිළිබඳ තමයි මෙතන මේ එතනදී තමයි සවිඥානකද අවිඥානකද කියන ભેදේ මේ වෙන් වෙන තැන ජීව අජීව කතාවෙම නෙමෙයි. ඔව්, විද්‍යාත්මකව අපි ජීව අජීවකම ගස් වලටත් අතර ජීවයක් තියෙනවා කියලා පිළිගන්නේ. ජීවය තියෙනවා කියලා පිළිගන්න ඕයි. දැන් සුත්‍ර ජීවි සම්බන්ධව කතා කරත් ඒ වගේ දේවල් වලදී ඇත්තටම මේ සංසාරේ ඉපදීපදි යන කර්මානු පටිච්ච සමුප්පන්න වූ කවදා හරි දවසක මේ ශ්‍රණ සම්පත්තියක් ලබාගෙන සසරින් නිදහස් වෙන මේ ශක්තියක් තියෙන සවිඥානක කෙනානේ සත්‍යය කියන්නේ. එහෙමයි. දැන් ගහකට සසරේ ඉපදිපදි යනවා පටිච්ච සම්පන්නයි, ගහ යම් යම් දෙයට ඇති කරගත් අවිද්‍යාව ඔස්සේ ආපු මේ තණ්හාව නිසා උපාදාන වෙලා යම් යම් දේවල් ගහ මේ අපි තුම් ගහ වටේ යන වෙලට ගහ උපාදාන වෙලා තණ්හාවක් ඇති කරගෙන කර්මත් රැස් කරගෙන මාර්ගකිනකොට සතුට හිදෙලා ඔය කර්ම රැස් කරගත්ත කර්ම වලට විපාක විඳින්න ගහ මැරුණ ගමන් ආපහු කොහෙ හරි ගිහිල්ලා ගහ උපදිනවා. එහෙම නැහැනේ. නිසා ජීවය ජීවි අජීවි කියන වචනෙට වඩා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ සවිඥානක අවිඥානක කියන වචන දෙක. එහෙම. එතනදිත් දැන් සංඛාර කියන වචනේදී අපි හැමතුණු දැන් අපි අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේ තුල තියෙන. එතකොට අවිජ්ජා පච්චා සංඛාර කියලා තියෙනවා. දැන් මේ විදිහේ මේ සංඛාර කියන වචනෙත් අපි හැමතුරුනේ ඇයි මේ බුදුදහම තුල මේ විදිහේ සමාන වචන විවිධාකාර වූ අර්ථ ලබා දෙද්දී අපි හැමතුරුනේ අර්ථයන් වෙනස් වෙන්නේ. එතකොට මේ දහම තෝරා ගැනීමේදී සාමාන්‍ය පුද්ගලයන්ට යම් යම් පහස්තය තියෙන අවස්ථා තියෙනවා නේද අපි හැමතුරුනේ. එතකොට ඇයි මේ සංඛාර කියන වචනේත් නේක විදාර්ථ වලට මේ වර ගන්න අවස්ථා තියෙනවනේ, මේ වගේ වචන වෙනස් වෙන්නේ අපි හැමතුරුනේ. මෙහෙමයි සමීර, ධර්මයේ තුල යම් කිසි කාරණාවක් භාග්‍යතුන් වහන්සේගේ බුදුමයින් වදාලා නම් ඒව ප්‍රශ්න කරන්න එපා. මොකද හේතුව ඒක එහෙම වෙන්නේ ඇයි කියන්නේ. මං කියන අපි හැමදාම සමාජයේ ඒකට විවිධාකාර අර්ථකථන දෙනව නේද කියන එක. ඔව්, ඉතින් දැන් කැරට් කියන වචනේ කන එළවලුවකට අරගෙන ඒක මේ රත්තරම් මිම්මකටත් අරගෙන තියෙන මොන හේකටද ඒකට වෙන වචනයක් ගන්නකො වචන නැතුව. අර අපිට පැටලෙනවනේ මේ කැරට් 22යි කියද්දී අපි ඔලුවට එනවනේ කනෙලෝලු කියලා කියනවා වගේ කතාවක්. ඒ වචන භාෂාවක වචනවල එකම වචනෙට මේ විවිධ අර්ථ තියෙන අවස්ථා ඕනම භාෂාවක තියෙනවනේ. කොයි භාෂාවෙත් තියෙනවා. ඒක භාෂාවේ වචනෙත් එක්ක හිතන්න එපා සමීර. සංඛාර කියන වචනේ හැබැයි ඔතන කොයි දෙයට ගත්තත් සකස් වෙන සකස් වීමක් තියෙන සියල්ලටම පාවිච්චි කරන වචනයක්. ඉතින් මේ සියලු සංස්කාර කියනකොට ජීවි අජීවි කියලා ඔබ කතා කරපු ওই සවිඥානික අවිඥානික සියලු දේත් සියලු සියල්ල සංස්කාර තමයි. හැබැයි ඔතෙන්දී මේ වචනේ
මෙතෙන්දි කතා කරේ සත්ව ස්වභාවයෙන් බැහැර වෙච්ච සියල්ල සංස්කාර විදියට. අපි හඳුනන සංස්කාර සහ සංකාර කියන්නේ දෙකක්ද? ඒ එතන සංකාර කියන්නේ පාලි වචනයක්. සංස්කාර කියන්නේ සංස්කෘත වචනයක්. ඒක භාෂාවල දෙකක්. එතකොට දැන් අපි ඔතෙන්දී අමතක කරන්න එපා මේ ගෙදර ඇඳපුටු මේසා නම්මනම් විතර නෙමෙයි. වැස්සද, හිරු එළියද, ඔය මේ හැමදේම දැන් අපි හිතමු කෙනෙකුට සමහරු ඉන්නේ වැස්සට මාර ආසයි. වැස්ස පිස්සු කියලා ඉන්නේ. හරි. මං අපේ සගමන්නම දසිය හඳුළු හරි ආසයි වැස්සට. මං ආස නැහැ. මට හරි අකමැති. ඒ කියන්නේ අර තෙමිලා නෙලිගල හඳුළුත් කැමති නේ වැස්සට. ඔව් නෙලිගල හඳුළු කැමති. එතකොට මේ වැස්සත් එක තෙමුණාට පස්සේ අර තියෙන ඒ තෙතමනේ ස්වභාවෙත් එක්ක මට ටිකක් ඒකට රුචිය හරි අඩුයි. එතෙන්දි දැන් අපේ සගමනෝම දැස්සේ සයනහසේම වැස්ස වෙලාවට උනස හරිම කියන සමහර ඉන්නේ වැස්සර නිදියන්න ආසයි. වැස්ස වෙලාවට වැස්සට එළියට බහැලා තෙමෙන්න ආසයි. දැන් මේ වස්තු තමයි ඌවත් ඔක්කොම ඔක්කොම සංකාර කොටටයි ති. එතකොට එතෙන්දි උනත් මේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන කෙනා අවුවද වැස්සද මේ ඔක්කොටම මැදහත් සිතක් තියෙන්න ඕනේ. අර බලන්නකො හොඳට හිතලා භාවනා කරන කෙනා එක දෙයකට වැඩි ඇල්මක් ආපු ගමන් එයා අනිත් පැත්ත ආව තැන ගැටෙනවනේ. අපි හිතමු වැස්සට කැමති කෙනා වැස්ස නැති කාලෙට ගැටෙනවා. භාවනාවක්වත් කරගන්න බෑ. හරි පෑවිල්ලයි. එයා අර රස්නෙත් එක්ක ලොකු ගැටීමක. එතන සංකාර මජ්ජතතාවේ තියෙන කෙනා පෑවුවත් එකයි වැස්සත් එකයි කොතනත් එකයි කියන මානසිකත්වයෙන් එයාගේ මනස යාට හදාගන්න පුළුවන් වෙනවා. ද මේක ඕනෑම සංකාර කියන එකෙන් අදහස් කරේ මේ බඩුමුට්ටු ගෙවල් ගෙදර දොර තියෙන ඇඳම් මේස පුටු කැබිනට් වතුර බෝතල් ඕව විතරක් නෙමෙයි. හැම කොටින්ම කිව්වොත් අර පටිච්ච සම්පන්න වූ භවගාමී ස්වභාවයෙන් යුක්ත සත්වයන්ගෙන් එහාට සමස්ත සියල්ල අයිති ඔතෙන්ට. හිරුද සඳුද ඔක්කොම අයිති. අපේ හැමතුරු දැන් මේ එතකොට ඔබ වහන්සේ සඳහන් කරන උපේක්ඛා සම්බොජ්ජංගය කියන දේ වැඩිමේදී අපි චතුරාර්ය සත්‍ය තුල එකංගයක් විදිහට පොඩ්ඩක් නැවත ඔබට බාධාවක් කරනවා. අර ඔතන සංකාර කියන වචනේ ගැනීම ඇත්තටම බාධාවක් කරගන්න දෙයක් නෑ. මම පැහැදිලි කරා දේශනාවේදී ඔය බාහිර වස්තු සහ අනිකුත් බාහිර දේවල් වලට වඩා තද බැඳීමක් සත්ව කියන එකත් එක්ක තියෙනවා. තමන්ගේ දරුවෝ, තමන්ගේ නෝනා, තමන්ගේ මහත්තයා, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ සේවක සේවිකාව, තමන්ගේ අය කියලා අර තමන්ගේ ගම, තමන්ගේ රටවැසියෝ ඈ අපි සිංහල එතන බව සිංහලයා ගැන සහ දෙමළා කියලා. හරි මුස්ලිම් කාරයා එතන වුණත් තියෙන්නේ සත්ව මජ්ජත්තතාවය නැතිකම. සත්ව මජ්ජත්තතාවය කියනකොට මේ ගෙදර අය දරු මල්ලෝ ටික විතරක් නෙමෙයි. සත්ව මජ්ජත්තතාවය තියෙනවා කියනොත් සිංහලද මුස්ලිම්ද කියලා ඇලීමයි ගැටීමයි. දැන් සිංහලයා ගැන ඇලීමයි මුස්ලිම් මිනිසයා ගැන තියෙන ගැටීමයි කියන එක ඇතුළෙත් මජ්ජත්තතාවය කියන එක නැහනේ. ඒතර උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන මිනිසයාට බෑ ඒ ඇලීම ගැටීමේ දෝලණයේ ඇස්සේ ඕක කරන්න. එයාට මෙදහත් බවක් තියෙනවා. ඒ මෙදහත්කම එන්නේ කොහොමද? කර්මය දැකලා. එතකොට අර මිනිස්සයා අපි හිතමු යම් කිසි ඔතන තමන්ගේ ගැටීමක් තියෙන જાතියක් ඉන්නවා. ඒ ගැටීම තියෙන જાතිය කෙනෙක් හරක් මරනවා කියමු. එතකොට අපෝ මේ මිනිස්සු හරක් මරනවා මෙහෙමයි කියලා ගැටෙනවා. ඒතර ඒ මිනිස්සයාට කර්මයේ රැස් වෙන විදිහ දකින්නවනම් ඒ මිනිස්සයායි විපාක විඳින විදිහ දකින්නවනම් සමහරට බුදුරජාණන් වහන්සේ ගැන මේ මිනිස්සු කිසිම ගෞරවයක් නැහැ කියලා තමන්ට ඇහෙනවා නම් දැනෙනවා නම් මේ මිනිස්සු බුදුරජාණන්සට යක්ෂයා කියලා කියනවා කියලා ඒ වගේ මොකක් හරි හැඟීමකින් එයා හිතනවා නම් ඒවට නේ නෙගටිව්. තමන්ගේ දේට ගරහා කිරීම හෝ තමන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධ වීම හෝ තමන්ගේ දර්ශනයට විරුද්ධ වීම ඕවට නේ නෙගටිව්. අර කාර්යය මේ කාර්යය කියලා ඒ කියන්නේ පරයා කියන එක නේ ඇත්තටම. මේ කියන්නේ අනුන් කියන එක ඈ තමන්ගේ නොවන කියන එකටනේ පරදේශක්කාරයා. මේ එතකොට පිට රටින් ආපු අය ඒගොල්ලෝ අපේ නෙමෙයි. එතෙන්දී අර එයාලා අපේ දැක්මට අපේ තියෙන සංස්කෘතියට අපේ තියෙන ප්‍රතිපත්ති වලට ඒගොල්ලෝ පිටයි. එහෙමයි. හොඳේ අන්න එතෙන්දී දැන් හැම තැනකටම ඕකේ ගලපලා බැලුවොත් පේනවා කර්මානුරූපව තියෙන ස්වභාවය බැලුව ගමන් මගේ ප්‍රතිපත්තිය
ගවයාට ආදරය කරනවා. හරිද? අර මේ ජාතිය කෙනා ගවයා මරනවා කියලා ඔන්න ආපු ගැටීමේදී ඒ ගවයා මරණ එකත් එක්කෙන ගැටීම නැති කරගෙන මැදට එන්න මොකද කරන්න තියෙන්නේ? ඔවුන් මෙතන අපි රැස් කරන කර්මයට එහා ගිය පාප කර්මයක් රැස් කරනවා. ඒ පාප කර්ම විපාක ඔවුන්ට ආත්ම ගණන් ওই විදිහටම විපාක විඳින්න සිද්ධ වෙනවා. ওই විපාක දිහා බලනකොට එන අනුකම්පාව. ඒ අනුකම්පාව එනකොට අර ගැටීම නැති වෙනවා. ඒ ගැටීම නැති කරගත්ත කියලා මමත් ගිහිල්ලා හරක් මරන්න යන්නේ නැහැ. මොකද මම උපේක්ෂා සම්බොජ්ජංග වඩන්න යන මිනිසෙක්. මම මේ මිනිසුන් අනුකරණය කරන්නේ එයා එක්ක මං ගැටුන්නේ නැහැ කියලා මමත් එයාගේ කොටට වැටෙන්නේ. මම මේ ඉන්න තැනුත් තව අඩියක් උඩට යනවා. මම දැනට ගැටි ගැටි ඉන්න තැන මම තවත් අරයා එහි හරක් මරනවා. මම එයාත් එක්ක ගැටෙනවා. එයාත් අකුසලයක් කරනවා, මාත් අකුසලයක් කරනවා. මම මේ මනුස්සයා ගැන ගැටෙන්නේ නැතුව හිටියානම් මම මා තුල තියෙන අකුසලෙන් මිදිලා, හරිද? මම ගැටුණා කියලා අර මනුස්සයා හරක් මරන එක නවත්වනවද? මම ගැටුණා කියලා. එතකොට එයත් අකුසල් කරයි, මාත් අකුසල් කරයි. ඕකයි අවසාන ප්‍රතිඵලය. එතකොට කෙනෙක්ට හිතෙයි ඒ මනුස්සයා ඒ වැරද්ද කරනවා නම් ඒ මනුස්සයා ගැන ගැටීමෙන් ඒ මනුස්සයා ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කිරීමට ගැටෙන්න ඕනේ නැහැ. සත්පුරුෂය හැමතිස්සෙම අසත්පුරුෂයව ප්‍රතික්ෂේප කරලා ඇසුරින් ඈත් කරනවා. ඒ ඇසුරින් ඈත් කරා කියලා ගැටෙන්නේ නැහැ. ගැටුනොත් එහෙම සත්පුරුෂකමන්නේ. ගැටෙනවා කියන්නේ අසත්පුරුෂේ. එතකොට දැන් දේවදත්ත ගැන ගැටීමකින් ඉන්නවනේ බොහෝ දෙනා. අන්න ඒක නෙමෙයි ක්‍රමේ. දේවදත්ත ගැන අවංකව මහ පුදුම අනුකම්පාවක් එන්න ඕනේ. දේවදත්ත කරපු කර්ම විපාක වලට දේවදත්ත නිරේ ගිහිල්ලා ඒ විපාක ගෙවන විදිය සිහි වෙනකොට ඔහුගේ කර්මය සහ ඒ කර්ම විපාකෙත් එක්ක එන්න ඕනේ අවංකවම බ්‍රහ්ම විහරණ. මෙත්තා එන්න ඕනේ, කරුණා එන්න ඕනේ, ඔහු විඳින ඒ දුකට අකමැති වෙන්න ඕනේ. මුදිතා එන්න ඕනේ, ඔහු කර්මයෙන් කොහරි ගලව ගන්න තිබ්බනම් කියන මුදිතාවද බුදුරජාණන්සට ඒක තිබ්බා. උන්වහන්සේට මහා කරුණාව එනවනේ ඒ අයට. ඒතර උන්වහන්සේ කියනවා ආනන්ද සන්නහසට පුරිසින්ද්‍රිය ඥාන කියන සූත්‍රයේදී අංගුත්තර නිකායේ, ආනන්ද මම දේවදත්ත ගැන තරම් මේ බේරගන්න උත්සාහ කරපු වෙන කිසි කෙනෙක් නැහැ කියනවා. මගේ බුදු නැතිනම් මම දැක දැක වැඩියෙන්ම බේරගන්න කරුණාවෙන් උත්සාහ කරේ මේ ආනන්ද දේවදත්ත ගැනයි කියනවා. එහෙමයි. ඒතකොට උන්වහන්සේගේ වැඩිම කරුණාවක් පාලා තියෙන වැඩියෙන්ම අකුසල් කරපු කෙනාට. දැන් අද වෙලා තියෙන ගමක වැඩියෙන්ම අකුසල් කරන මනුස්සයර තමයි වැඩිම තරහා තියෙන්නේ. වැඩිම ගැටීම් ඇති කරගන්න. ඔව්. එතකොට අපි අසත්පුරුෂයා ඇසුරින් ඈත් කිරීමයි අසත්පුරුෂයා එක්ක ගැටෙනවා කියන එකයි එකක් නෙමෙයි දෙකක්. දෙක. ගැටෙන්න ඕනේ නැහැ. තරහෙන් නෙමෙයි අත්හරින්න ඕනේ. අත්හරින්න ඕනේ තරහෙන් නෙමෙයි. ඒ පුද්ගලයා ගැන අවංකවම අනුකම්පාවක් ඇති කරගෙන ඇසුරින් ඈත් කරනවා. හැබැයි මොනසෙව බේරගන්න. දැන් ඔබ හිතන්න අසත්පුරුෂයා එක්ක ගැටිලා ඈත් කරා කියලා අසත්පුරුෂයා කවදක්වත් අසත්පුරුෂකමින් මිදෙන්නේ නැහැ. එහෙමයි. අසත්පුරුෂයාටත් කොතෙන්දී හරි කල්යාණ මිත්‍රයෙක් ඕනේනේ. දැන් හිතන්න අසේවනාච බාලන පඬිතානංච සේවනා කියනවා. පඬිතයෝ විතරක් ඇසුරු කරන්න, අසත්පුරුෂයෝ ඇසුරු කරන්න එපා. එතකොට මේ අසත්පුරුෂයා කවදාකවත් සත්පුරුෂයෙක් කරන්න බෑනේ. ඉතින් කවදාවත් මේ පඬිතෙක් ඇසුරු කරන්නේ නැහැ නේද අපේ හැමෝම. දැන් දැන් හිතන්නකො මෙහෙම අන්න ප්‍රාණඝාතය කරන කෙනෙක් නේ කවදා හරි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. එහෙමයි. ප්‍රාණඝාතයෙන් වළකිච්ච මිනිහයාට ප්‍රාණඝාතයෙන් වළකින්න දෙයක් තියනවද කියන්නේ? නැහැ. නැහනේ. එහෙමයි. ප්‍රාණඝාතයෙන් වළකින්න තියෙන්නේ කව කාටද? ප්‍රාණඝාතය කරන කෙනාට. නේද? ඒ කියන්නේ අර මිනිහට වළකින්න කියලා ඉඩයක් නැහනේ. එයා කොහොමද වළකිලානේ? එහෙනම් ප්‍රාණඝාතය කරන කෙනෙක් ඒ ප්‍රාණඝාතයෙන් වළකින්න එයා එනවා. මේ ප්‍රාණඝාතය කරන කෙනෙක් එනවා අනුශාසනාවක් අහන්න. එහෙමයි. දැන් අනුශාසනාව අහද්දී අහන්න ආවට පස්සේ මේ මිනිහයා ඒ අනුශාසනාව ඇහුවොත් ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක් වෙනවා කියලා අපි හිතමු සමීර. ඔතෙන්දී අර අනුශාසනාව අහන්න ආපු අනිත් මිනිස්සු ඇවිල්ලා දැනටත් ප්‍රාණඝාතයෙන් වැළකිච්ච අය මේගොල්ලෝ කියනවා, ආහා මේ මෙයා අර මස් කඩ මුදලාලි, මෙයා ප්‍රාණඝාතය කරන කෙනෙක්, මෙයාව ගේන්න එපා පැත්ත පළාතේ, මෙයාට එන්න දෙන්න එපා මේ හෝල් එක ඇතුළට මේ බනහන්න, මේ මිනිස්සයා මේ ජාතිය කෙනෙක්, මෙතන ඉන්න ඔක්කොම හොඳ අය, මෙයා මේකට ගැළපෙන්නේ නැහැ කියලා අර මිනිස්සයා ප්‍රතික්ෂේප කරනවා නම් ඒක ඇවිල්ලා මේ අසත්පුරුෂය ඇසුරු කරන්න එපා කියන එක නෙමෙයි. ඒ කියන්නේ අසත්පුරුෂ වරදක් කරන කෙනේ සත්පුරුෂයෙක් ඇසුරු කරන්න එනවා නම් හැබැයි සත්පුරුෂයෙක් වීමේ අවශ්‍යතාවයෙන්
ඒ ගුණය ගුණෙත් ඇති කරගන්න අවශ්‍යතාවයෙන් එනවා නම් කවදාකවත් ඒව ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. සහ එහිම අවශ්‍යතාවයක් නැති කෙනාගෙනත් අවංකව අනුකම්පාවක් සහ බ්‍රහ්ම විහරණ තියෙන්න ඕනේ සමීර. වර්තමාන සමාජය තුළ විශේෂයෙන් මේ දිනවල අපි නේකවිද ගැටීම් ඇති කරගන්නව මනසෙන් කයින්. ඒ ගැටීම් තුළදී හිතන්නට යමක් ඉතිරි කරමින් තමයි අද ජාතියක් විදියට ආගමක් විදියට උපේක්ෂාව ඇති කරගන්න විදියෙන්දයි වරුදනේ. එහෙමයි හිතන්න යමක් ඉතිරි කරමින් අද සිත්නි තසපොයෙන් සමුගන්නා මොහොතේ පූජනීය වන්දනීය වල්පලකොතුම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරනවා.